සාකච්ඡකෙන් කරුණු මොනවද එතන විභාගයට මොනවද අපි ප්‍රශ්න වලට විසඳුම් දෙන්නේ කොහොමද මොන වගේ විභාගයක්ද තියෙන්නේ මේ විෂය පාස් වෙන්න අමාරුද ලේසිද මේ කරුණු කීපයක් අපි සාකච්ඡා කරලා ඊට පස්සේ අපි විෂය සම්බන්ධයෙන් ප්‍රධාන මාතෘකා හතරක් විතර තියෙනවා ඊට පස්සේ ප්‍රශ්න පත්‍රයේ ආකෘතියයි විෂය නිර්දේශය කොහොමද ගැලපෙන්නේ විෂය නිර්දේශයට පිටින් තව කරුණු ප්‍රශ්න පත්‍රයට එකතු වෙනවා මේ කරුණු ටික අපි සාකච්ඡා කරලා ඊට පස්සේ අපි ශුද්‍ර මූල්‍ය හඳුන්වා දීම කියන තැනට ගිහිල්ලා ශුද්‍ර මූල්‍යල වැදගත්කම සාකච්ඡා කරා. එතෙන්දී ශුද්‍ර මූල්‍ය ලංකාවට වැදගත් ඇයි ලංකාවේ බැංකු ශුද්‍ර මූල්‍යකරණය නිරත වෙනකොට තියෙන්න පුළුවන් මොන වගේ අභියෝගයන්ටද මුහුණ දෙන්න වගේ ආරම්භක සාකච්ඡාවක් අපි කරා. එදා දරු සෑහෙන පිරිසක් හිටිය අද තාම සහභාගී වෙන්න වෙලා මදි දන්නේ තමත් දරු ටිකක් අඩුයි එදා දරු 46ක් 47ක් විතර හිටියා අපි යම් කිසි දරුවෙක් කනෙක්ෂන් එක ෆේල් වුණොත් අපමාව නැවත සම්බන්ධ වෙන්න හොඳයි ඒ අනුව අපි ගිය සතියේ කරපු ටියුට් එක නැවත පොට්ටක් නිකන් අදහසක් ගන්න අපි බලමු එතකොට ඔයගලන්ට අවස්ථාව හම් වෙනවා මේ ගැන තව ටිකක් ඉගෙන ගන්නට තව ටිකක් නැවත මතක් කර ගන්න අපි ගිය සතියේ සාකච්ඡා කරමින් හිටියා මම මේ සති ටියුටෝරියල් එකට මෙයාම අපි මේ විදිහට නෙවෙයි තිබුණේ නමුත් කමක් නැහැ අපි මේ විදිහටම බලමු මිසති අපි මේ අලුතෙන් දාපු ටිකක් අමුතු වෙනසක් තියෙන ටියුට් එක පේනවද පුතේ ඔබට පේනවද පේනවා ගිය සතිය අපි හඳුන්වා දීමක් කළා ශුද්‍ර මූල්‍ය සහ ශුද්‍ර ණය අතර වෙනස මොකක්ද කියන එක පැහැදිලි කරා ශුද්‍ර මූල්‍ය කියන්නේ ශුද්‍ර ණය නෙවෙයි කියන එක ඊට පස්සේ ශුද්‍ර මූල්‍ය පහසුකම් දෙන්න පුළුවන් මාර්ග ටික ගැන කතා කරා ක්‍රමවේද ගැන කතා කරා ඊට පස්සේ එතෙන්දි කේවල කණ්ඩායම් ක්‍රමයේ කේවල ක්‍රමයේ කියන දෙයක් ගැන ටිකක් අපි ටිකක් කළා සාකච්ඡා කරා ඇයි කණ්ඩායම් ක්‍රමයක වටිනාකම තියෙන්නේ මොකක්ද කියන එක ස්වයං උපකාරී කණ්ඩායම් බද්ධ වගකීම් කණ්ඩායම් කියන මේ දෙක අපි සාකච්ඡා කළා ඊට පස්සේ දරිද්‍රතාවය පිටුදැකීම කියන සූත්‍ර මූලයේ ඇති වැදගත්කම ගැන අපි ටිකක් කළා සාකච්ඡා කරා උගුණට මතක ඇති මම අර පිරමිඩේ ආකෘතිය ගැන සාකච්ඡා කරා ඇයි පිරමිඩේ ආකෘතිය වැදගත් වෙන්නේ ඒක මොනතරම් වෙනසක් කරාද මේ ශුද්‍ර මූල්‍ය කියන සංකල්පයට ඒක ඇයි අපි බැංකු නැත්නම් මූල්‍ය ආයතනත් ඇයි මේකට යෙදෙන්න ඕන කියන එක ගැන අදහසක් එදා පළ කරගත්තා. ඔබ තමයි අපි පළවෙනි දවසේ සාකච්ඡා අපි ඔය ටික පොඩ්ඩක් කතා කරා විවිධ කරුණු ගැන විවිධ පැහැදිලි කිරීම් ගැන මම පොඩ්ඩක් වැඩිපුර පාඩමට දරුවන්ව එකතු කරගත්තා. එතකොට මම නැවත කියනවා අපි මේ චැට් බොක්ස් එක හරහා මම නිතර නිතර දේවල් බල ඔයගොල්ලන්ට කියනවා ටයිප් කරන්න මම ප්‍රශ්නයක් අහනවා උත්තරයක් කියන්න අදහසක් පළ කරන්න ඕගොල්ලෝ මොකක්ද අරන අදහස කියලා අන්න ඒවා අපි දිගටම මේ විදිහට පුරුදු කරගෙන යමු හොඳයි ඒ අනුව අද අපි පාඩමේ දෙවැනි වාරය මේ මාතෘකාව යටතේ මේ සූත්‍ර මූල්‍ය කියන පාඩමම තව පොඩ්ඩක් ඉස්සරහට යනවා තවත් අඩිය කීපයක් ඉස්සරහට යනවා දැන් එන්නේ විෂය කරුණු දැන් ඉන්නේ කෙලින්ම විෂය කරුණු වලට එනවා මේ විෂය කරුණු කෙලින්ම ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රයේ තියෙන විෂය කරුණු ප්‍රශ්න පත්‍රයට කෙලින්ම අදාළ වෙන විෂය කරුණු ප්‍රමාණයක් තමයි සාකච්ඡා කරන්නේ මේවා එකින් එක හොඳට පැහැදිලි කරගමු මොකද මේ ටික අවශ්‍ය වෙනවා ප්‍රශ්නට උත්තර ලියන්න මේ කරුණු ටික ලියුණාම තමයි ඔයගොල්ලන්ට විභාගයේදී මාකින් ස්කීම් එකේ ලකුණු තියෙන්නේ මම ප්‍රශ්න පත්‍ර බලලා මාකින් ස්කීම් බලලා මේ පිළිබඳව ලියවිලා තියෙන විවිධ දේවල් ශ්‍රී ලංකා මහ බැංකුවේ එහෙම පළ කරලා තියෙන විවිධ ලේඛන බලලා තමයි මේ
ඊළඟට අපි කතා කරන්න යන ටික එකතු කරලා තියෙනවා. ඒ ඔක්කොම එකතු කරලා සාරාංශයක් එකට කරලා හදලා තියෙන නැත්නම් ඒවා හැම එකම ලියන්න ගත්තොත් ඒක විශාල ලීකිලි ගොඩක් වෙනවා. එහෙම අවශ්‍ය නැහැ. අපි මාතෘකාවෙන් මාතෘකාවට අවශ්‍ය කරන ටික එකතු කරලා තියෙනවා. හොඳයි. දැන් මේ ටියුට් එකේ අපි මෙන්න මේ ශුද්‍ර මූල්‍යකරණයේ ආරම්භය. දැන් අපි කතා කරා ශුද්‍ර මූල්‍ය කියන්නේ ශුද්‍ර ණය නොවේ. ඊට වඩා අඩියක් ඉස්සරහට ගියපු දෙයක්. ඊට වඩා වෙනස් දෙයක්. ඊයේ සතියේ අපි සාකච්ඡා කරනකොට මම කීවා ශුද්‍ර මූල්‍ය කරන්න බැංකුවලට ලංකාවේ මහා පරිමාණ බැංකුවලට තියෙන අපහසුතාවය මතුවෙන්නේ ඇයි කියන එකක් මම සඳහන් කළා. ඒ අපහසුතාවයන් මතුවෙන්නේ අපි මේ ඉස්සරහට සාකච්ඡා කරන්න යන කාරණාත් එක්ක. ඇයි ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකුවලට ශුද්‍ර මූල්‍යකරණය මේ බලාපොරොත්තු වෙන විදිහට සිද්ධ කරන්න බැරි කියන එක මෙතෙන්දී අපි උත්සාහ කරමු තේරුම් ගන්න. හැබැයි මේකේ වැදගත්ක මේවා බැංකුවට මූල්‍යායතනයට වැඩ කරගෙන යන තමන්ගේ ව්‍යාපාරයට අතිශයින් වැදගත් වෙනවා. මේ ටික තේරුම් ගත්තොත් මොකද මේක ඉතාම හොඳ ව්‍යාපාරික අවස්ථාවක්. හොඳයි. හරි දරුවෝ හැමෝටම නැවත වතාවක් මම චෙක් කරනවා මේක මම ඇහෙනවා ඇති කියලා. හරි. එහෙම කාට හරි මේක බාධාවක් එනවා නම් සිග්නල් ප්‍රශ්නයක් එනවා නම් මොන හරි මගේ පැත්තෙන් වෙන්න පුළුවන් උගලගේ පැත්තෙන් වෙන්න පුළුවන් ඉක්මනට දැනුම් දෙන්න හරිද මොකද අද උදේසිටම මේ අපේ ප්‍රදේශෙත් සිග්නල් වල ප්‍රශ්නයක් තියෙන බව පෙනියනවා නමුත් අපි ඉස්සරහට පන්ති කරගෙන යන් මොන හරි බාධාවක් ආවොත් අපි බලමු හරි මොන මම නැවතත් ටියුට් එකට යනවා ශුද්‍ර මූල්‍යකරණේ ආරම්භය ශුද්‍ර මූල්‍ය කරන්නේ ඇයි මොකද්ද මේකේ ආරම්භය මේ කියන පොතක් තියෙන මේ පොත පාඩම් කරන්න අවශ්‍ය නැහැ මම කියන කාරණාව තහවුරු කරන්න තමයි පොතක පොතේ මාතෘකාවත් පොතත් කරද්ද කියන එක පොතේ නමත් එක්කම දීලා තියෙන්නේ එතකොට ඔයගොල්ලෝ දන්නවා මේක නිශ්චිතව කොහෙන් හරි මූලාශ්‍රයකින් ගත් එකක් කියලා මොකද්ද කියන්නේ සංවර්ධන අරමුණු කරා ළඟා වීමට සංවර්ධන අරමුණු කරා ළඟා වීමට සේවාවන් ලබා දී නැති කාරණා දෙකක් සංවර්ධන අරමුණු වලට කියන්නේ මොනවද එතකොට සේවාවන් ලබා දී නැත්නම් නැති හෝ ආම ප්‍රමාණ වලින් සේවා සපයා ඇති. කාරණා දෙකක් තියෙනවා. මොකද සංවර්ධනය කියන්නේ මොනවද සේවාවන්? right. එතකොට සංවර්ධන අරමුණු කරා ළඟා වීමට සේවාවන් ලබා දී නැති. මතකයි ගිය සතියේ කතා කරා ලංකාවේ සමහර ප්‍රදේශ තියෙනවා. මේ ප්‍රදේශවල බැංකු නැහැ. මේ ප්‍රදේශවල මූල්‍යායතන නැහැ. අපි කියනවා සමහර වෙලාවට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලත් එහෙම බැංකු තියෙනවා මූල්‍යයතන තියෙනවා නමුත් ඒ වගේ මේ සා සේවාවන් සපයා තියෙනවාද කියන එකත් අපි ගිහසෙ තර්ක කරා අපි අර ලංකාවේ සිටියමක් කරගෙන පෙන්නවා ලංකාවේ දෙවන විශාලතම දිස්ත්‍රික්කේ බැංකු ශාඛා තියෙන්නේ සමහර බැංකුක තුනයි පොඩිම දිස්ත්‍රික්කේ 100කට වැඩි තියෙනවා එතකොට ඒකෙන් පේනවා සංවර්ධන අරමුණු කළා ළඟා වෙන්න ඕමනා සේවාවන් ලබා දීලා නැහැ හෝ අවම ප්‍රමාණ වලින් සපයා ඇති වෙළඳපොළවල වෙළඳපොළ කියලා මෙතෙන්දී අදහස් කරන්නේ අපි පුළුල් අරමුණෙන් ඒක ප්‍රදේශයක් වෙන්නට පුළුවන් යම්කිසි කර්මාන්තයක් වෙන්න පුළුවන් යම්කිසි ක්ෂේත්‍රයක් වෙන්න පුළුවන් හරි සංවර්ධන අරමුණු කරා ළඟා වෙන්න සංවර්ධනේ වෙන්න ඕන සේවාවන් දීලා නැති හෝ මේ සේවාවන් ප්‍රමාණය මදි වෙළඳපොළකට සේවාවන් සැපීම සුන්දර මූලික කියලා එතකොට මෙතන ණය කියන වචනේ සඳහන් කරලම නැහැ ඔන්න හොඳට මතක තියාගන්න. ණය කියන වචනේ කොහෙවත් ලියලම නැහැ. සේවාවන් ගැන කියලා තියෙන්නේ. මේ සේවාවන් ඇතුලේ තියෙනවා ණය තියෙනවා, රක්ෂණය තියෙනවා, මුදල් හුවමාරු කිරීම නැත්තම් මුදල් ප්‍රේෂණය කිරීම තියෙනවා, මූල්‍ය උපදෙස් තියෙනවා, විවිධ වෙනත් මූල්‍යමය නොවන පහසුකම් තියෙනවා, උපදේශන සේවාවල් තියෙනවා, මේ හැම දෙයක්ම තියෙනවා. ඒ නිසා සේවාවක් විදිහට මෙතන ණය විතරක් ගැන කියලා නැහැ. ඒ නිසා මේ රතු පාටින් තියෙන මෙන්න මේ කාරණාව ඕගොල්ලන්ට විභාගයේදී වැදගත්. ඒකට අවධානය යොමු කරනවා. මම හිතනවා ටියුට් එක දරුවන්ට ලැබිලා ඇති කියලා. ඇයි ඕගොල්ලන්ට මේක ලැබෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඉහත කරුණු ඉහත සඳහන් කරන සංවදන අරමුණු වල පහත කරුණු එකක් හෝ කීපයක් අඩංගු විය හැකියි. දැන් අන්න මොනවද මේ සංවදන අරමුණු? දැන් සංවදනය වෙන්න කියලා කතා කරනවා නම් ශුද්‍ර මූල්‍ය කරන්න එකට නම් එහෙනම් මොනවද මේ සංවදන අරමුණු? අපි බලමු දුප්පත්කම තුරන් කිරීම දුප්පත්කම තුරන් කිරීම මෙතෙන්දී
මේ දුප්පත්කම කියන එක හරියට අර්ථ නිරූපණය කරගන්න ඕන පොතේ. දුප්පත්කම කියන එක හරි සාපේක්ෂයි. කොහෙද දුප්පත්කම? හැම රටකම දුප්පත්කම තියෙනවා. හැබැයි සාපේක්ෂයි. දුප්පත්කම නැති කිරීම කියන එක කොතනින් කොතෙන්ටද කියන එක පිළිබඳව ගැටලුවක් වෙනවා. අපි ඒක සාකච්ඡාවේ කාරණාවක්, අපි විභාගීය කාරණාවක් නෙමෙයි. නමුත් දුප්පත් කියන්නේ මොකක්ද? මෙන්න මෙහෙම එකක් තියෙනවා. මම මේ ඉන්ටර්නෙට් ස්ක්‍රීන් එකකට යන්නම්. අපි බලමු මොකද්ද දුප්පත්කම විදිහට ලෝකේ දකින්නේ කියලා. පවර්ටි ලයින් කියලා එකක් තියෙනවා. ලංකාවේ පවර්ටි ලයින් එක ගත්තොත් මෙතින් 2020 නොවැම්බර් මාසේ ඔයාලට ස්ක්‍රීන් එක පේනවද පුතා? ඉන්ටර්නෙට් ස්ක්‍රීන් එක පේනවද? ඔව් සර්. මම මෙන්න මේ යන්නේ ජනහා ලංකා ලේකම් දෙපාර්තමේන්තු වෙබ්සයිට් එක. ජනහා සංඛ්‍යා ලේකම් මේ ලංකාවේ නිලම වෙබ්සයිට් එක, නිල වෙබ්සයිට් එකට යන්නේ. මේකේ මේ බයන් 2020 නොවැම්බර් මාසේ, කියන්නේ මේ අන්තිමට මේ ඉවර වෙච්ච තාම සති දෙකක් නැති මාසේ ලංකාවේ දරිද්‍රතාවය පිළිබඳ ඔෆිෂියල් පවර්ටි ලයින් නිල දරිද්‍රතා රේඛාව කොහෙද තියෙන්නේ? මේ දුප්පත්කම් පිළිබඳ හරි එකයි අපි කරුණු දැනගන්නවා කියන්නේ. මේකේ තියෙනවා ලංකාවේ දිස්ත්‍රික්ක ටික ඔක්කොම දාලා 2002 සිට 2002 බේස් ඉයර් එක 2002 පදනම් වර්ෂයේ ඉඳ 2001 19 දෙසැම්බර් මාසයේ සිට මේක නිල වශයෙන් හැම මාසයකම දැන් ඉතාම පැහැදිලිව ලංකාවේ ප්‍රසිද්ධ කරන ලේඛනයක්. මේකේ කියනවා දැන් උදාහරණයකට ගන්න 2002 දී ජාතික පවර්ටි ලයින් එක නැත්තම් ලංකාවේ නිල දුප්පත්කම තිබිලා තියෙන්නේ මාසික ආදායම, මේක කියනවා minimum expenditure per person per month to fulfill the basic needs. මූලික අවශ්‍යතා සපුරා ලීමට අවශ්‍ය කරන අවම වියදම එක පුද්ගලයෙකුට 2002 දී ජාතික මට්ටමේ තිබිලා තියෙන රුපියල් 1423 මේ අවුරුදු 18කට කලින්. ඊට පස්සේ 2006-07 වෙනකොට ඒක රුපියල් 2142 වෙලා තියෙනවා වගේ මේ කර්සර් එක තියෙන එතන. 2013 වෙනකොට ඒක 3730ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ ඔගොල්ලෝ මතක ඇති සමහර කාලවල දේශපාලනඥයෝ කියන්න ගත්ත පුද්ගලයෙකුට ජීවත් වෙන්න පුළුවන් පවුලකට රුපියල් මෙච්චරකින් ජීවත් වෙන්න පුළුවන් ආදී කතා කියන්න සමහරලට ඒගොල්ලෝ මේවා භාවිත කරා වෙන්න බැරි නෑ. රයිට්. 2019 දෙසැම්බර් මාසේ වෙනකොට ජාතිකයක මේ 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 වගුවේ මේ පළවෙනි දිනේ නැෂනල් කියන එක. ඊට පස්සේ දිස්ත්‍රික්ක වශයෙන් වෙන වෙනම තියෙනවා. නැෂනල් කියන එක ගත්තොත් 2019 දෙසැම්බර් මාසේ මීට අවුරුද්දකට කලින් රුපියල් 4939ක් තිබිලා තියෙනවා ලංකාවේ එක පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය කරන අවම වියදම විදිහට ජාතික මට්ටමේ. ඒක ක්‍රමයෙන් වැඩි වෙමින් යනවා. මාර්තු මාසෙදි 2020 අඩු වෙලා 2020 අප්‍රේල් මාසයේ සිට ඒක ක්‍රමයෙන් වැඩි වෙමින් ගිහිල්ලා අද වෙනකොට 2020 නොවැම්බර් මාසයේ වෙනකොට රුපියල් 5114ක් මෙතන ඔයගොල්ලෝ පේනවාද? ඔෆිෂියල් පවර්ටි ලයින් ඇට් නැෂනල් ලෙවල් ෆෝ නොවැම්බර් 2020 ඊස් 5114. 5114ක් වෙලා තියෙනවා. මෙන්න නිවන දරිද්‍රතාවය. මෙතනින් එළියට එන්න තමයි අපි ඔය සූත්‍ර මූල්‍ය සාකච්ඡාව එහෙනම් සිද්ධ වෙන්න ඕන. එක පුද්ගලයෙකුට. එතකොට පුද්ගලයන් පවුලක පුද්ගලයෝ 5 දෙනෙක් ඉන්නවා නම් ඒ 5 දෙනාට මූලික වියදම් සපුරා ගැනීම සඳහා මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රුපියල් 25,000ක් විතර වියදමක් යනවා කියන එක තමයි මේකෙන් සඳහන් වෙන්නේ. ඒක දරුවෙක් කුඩා දරුවෙක් වුණාම වෙනස් වෙන්න පුළුවන්, ඒවා වෙන්න පුළුවන්. නමුත් මේක තමයි අදහස්. අන්න නැති කරන්න ඕන දුප්පත්කම සූත්‍ර මූල්‍ය වලින් කොහොමද කරන්න කියන එක අරමුණක්. සංවර්ධනය වෙනවා කියලා කියන්නේ මේකට. දැන් මම නිකන් ඔයගොල්ලන්ගේ දැනුවත් භාවයට බලන්න පුතේ, මේ 2020 නොවැම්බර් මාසේ ඉලක්කම් ටික බලාගෙන ගියොත් කොළඹ දිස්ත්‍රික්කයේ 5551යි. ඒ විදිහට බලාගෙන බලාගෙන ගියාම කොහේ හරි දිස්ත්‍රික්කයක් ඇදී අඩුම. දැන් මම කියවලු අපි එදා කතා කරපු කාරණාව තහවුරු වෙනවද කියලා. 5000 ගණන් තියෙනවා, 4887ක් තියෙනවා. 4815 තමයි අඩුම. 4815 කොහෙද කියලා බලමු. 4815 තියෙන්නේ පුතේ මොනරාගල දිස්ත්‍රික්කේ. මම එදා සාකච්ඡා කරා මතක ඇති ඔයගොල්ලන්ට. මම එදා කීවා ලංකාවේ දෙවන විශාලතම දිස්ත්‍රික්කය, නමුත් සේවා සපයලා නැහැ. ඒක මෙතන හොදට තහවුරු වෙනවා. පේනවද? ලංකාවේ යුද්ධෙන් පස්සේ, යුද්ධ ඉවරලා 2009 යුද්ධය අවසන් වුණාට පස්සේ ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික්ක පවා මොනරාගලට වඩා දරිද්‍රතාවය රේඛාවෙන් ඉහළට ගිහින්. ඒ කියන්නේ අයගේ ජීවන මට්ටම් යම්
ඉහළ මට්ටමකට ඇවිල්ලා මොනරාගල තවමත් ඔයගොල්ලෝ බැලුවොත් ඇත්තටම පසුගිය කාල සීමාව පුරාවටම ඒක බොහෝ දුරට අඩුවම තියෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කේ. එහෙනම් සේවාවන් අවශ්‍යයි. ඒක තමයි මේ පෙන්වන්න හදන්නේ. සේවාවන් අවශ්‍යයි. සුදුර මූල්‍ය ඒකයි වැදගත් වෙන්නේ. ඒකයි බැංකු මේවා කරන්න ඕන. රයිට්. අන්න ඒ අදහසින් තමයි මෙතන මේ ටික සඳහන් කළේ. එතකොට මම හිතනවා මේ 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 කියපු කාරණා ටික පැහැදිලියි කියලා. ඒ ඒ තර්කයත් මම තර්කයක් විදිහට ඉදිරිපත් කරපු ටික පැහැදිලිද? පැහැදිලි වුණාද? මේ ඉදිරිපත් කරපු ටික පැහැදිලි වුණාද පුතේ? මම කැමති ටෙක්ස්ට් බොක්ස් එක පාවිච්චි කරලා chat box එක පාවිච්චි කරනවා නම් chat box එක පාවිච්චි කරලා කියන්න. Right. එහෙනම් දුප්පත්කමින් එළියට එන්න සුදුරු මූල්‍ය අවශ්‍යයි. කොහෙටද ඕන? සේවාවන් දීපු නැති තැන් වලට. මම ආපහු වෙබ්සයිට් එක පෙන්වුවොත් ඔයගොල්ලන්ට තව පැහැදිලි වෙනවා. මේකේ කොහෙද සේවාවන් දීලා නැත්තේ? මේ අඩු දිස්ත්‍රික්ක බලමු. මේ අඩුවෙම තියෙන දිස්ත්‍රික්ක 4887 මාතර. 4908 කිලිනොච්චි. 4962 මුලතිව්. ඊට පස්සේ 4991 පුත්තලම. 4936 අනුරාධපුර. 4815 මොනරාගල. අපිට පැහැදිලි. ඒ කියන්නේ රටේ මේවා අවශ්‍ය දිස්ත්‍රික්ක වලට සේවාවන් ගිහිල්ලා නැහැ. තමන්ගේ බැංකුව තමන් වැඩ කරන පුතාලා බැංකුවක දැන් ඔන්න හිතලා බලන්න. තමන්ගේ බැංකුවේ ශාඛා තියෙනවද? අපි ගිහිල්ලා සර්විස් දෙනවද? අපි පුළුව අපි උත්සාහ කරන්නේ කොහෙට සර්විස් දෙන්නද කියලා ඔන්න හොඳ තර්කයක් බලන්න. කොළඹ වැඩි, ගම්පහ වැඩි, කලුතර වැඩි, කැන්ඩි වැඩි, මාතලේ වැඩි, නුවර එළියත් වැඩි. එහෙම ගත්තාම ගාල්ල යම් ප්‍රමාණයකට තියෙනවා. ඊට පස්සේ 5000 ගණන් තියෙනවා. මනාර දිස්ත්‍රික්කේ මන්නාරමත් තියෙනවා. ඊට පස්සේ වැටිකලෝ හොඳයි. රයිට්. 5300ක් තියෙනවා කෑගල්ලේ. අපි සේවාවන් ප්‍රසාරණය කළ තියෙන විදිය යන ඔන්න දැන් අදහසක් එන්න ඕන. දුප්පත්කම නැති කිරීම කියන එක එක අරමුණක් වෙන්නේ ඇයි? මම ඔන්න තහවුරු කළා කරුණුත් එක පෙන්වන්න. දෙවනි එක. කාන්තාවන් හෝ වරප්‍රසාද නොලත් වෙනත් ජනතාව බලාත්මක කිරීම. මේක විභාගයේදී අනිවාර්යම ප්‍රශ්නයකදී දුප්පත්කම කාන්තාවන් සහ වරප්‍රසාද නොලත්යි. මොකක්ද මේ කාන්තාවන් සහ වරප්‍රසාද නොලත්යි කියන්නේ? ඇයි සංවර්ධනයේ කාන්තාව හෝ වරප්‍රසාද නැතිකම ගැන සාකච්ඡා කරන්නේ? රටක ඕනම රටක බොහෝ විට දුප්පත්කම කියන එක මුල් බැහැලා තියෙන රටවල් වල තුන්වෙනි ලෝකයේ රටවල් කියන එක third world countries කියන එක ගත්තොත් හැම රටකම කාන්තාව තියලා තියෙන්නේ සමාජයේ දෙවන පෙළේ. ඒක සංස්කෘතික කාරණාවක්. බොහෝ රටවල කාන්තාව දෙවන පෙළට ගිහිල්ලා තියෙනවා. සහ කාන්තාවට තමයි බාර දීලා තියෙන්නේ පවුල කියන ඒකකයේ ආරක්ෂා කිරීමේ වගකීම. බොහෝ රටවල ඒක මේ මේ සත්ව ලෝකෙත් එහෙමයි. සාමාන්‍යයෙන් හා ගෑනු සතානේ පැටව බලාගන්නේ. ඒ වගේ තාමත් මනුෂ්‍ය ලෝකෙත් එහෙම තමයි. කාන්තාව බලාත්මක කරන එම්පවර් කියන වචනේ බලාත්මක කියන එකේ ඉංග්‍රීසි වචනේ පුතා එම්පවර්. එම්පවරින් මෙන් මේක නිතරම පාවිච්චි කරන. ඒකනේ ඔය රජයේ විවිධ සංවර්ධන වැඩ කරනකොට ආධාර දෙනකොට මහාන මැෂින් බෙදනකොට හැම දෙයකටම කාන්තාව ඉලක්ක කරගන්නේ. ඒ ඔය කාරණාව හේතු කරගෙන තමයි. කාන්තාවට මේ පහළ තලයේ ඉන්න කාන්තාවට සමාජීය බලය ලබා දෙනවා කොහොමද? ආර්ථික හැකියාව දීලා. කාන්තාවට ආර්ථික හැකියාව දෙනවා. ව්‍යාපාර කරන්න, කර්මාන්ත කරන්න, ව්‍යවසායකයෙක් වඩ පත් වෙන්න උදව් කරලා ඒ අය ඉන්න තැනින් උඩට ගේනවා. ඒ උඩට ගේනකොට ඒ අයට සමාජයේ බලය ලැබෙනවා. සමාජ බලයක් ලැබෙනවා. සූත්‍ර මූල්‍ය දෙන්නේ ඒ අය ඉලක්ක කළා. අපි සූත්‍ර මූල්‍ය පහසුකම් දෙනවා. ඉතුරු කිරීම, ණය, රක්ෂණ ආදී විවිධ උපදෙස් දීලා ඒ අය උඩට ගේනවා. එහෙම වෙනකොට ඒකත් එක්කම පවුල නැත්තම් සමාජ
අර සංස්කෘතියෙම උඩට එන. ඒක අතිශය වැදගත් කාරණාවක් සූත්‍ර මූල්‍යවල. ලංකාවට ආදේශ කරන්න ලංකාවට ආදේශ කළා බලන්න. ලංකාවේ සේවා නියුක්තිය ගත්තොත් අපි වැඩ කරන බැංකුවට උදාහරණයක් ආදේශ කරන්නකෝ. තමන් වැඩ කරන බැංකුවට නැත්නම් තමන් ගන්න ආයතනයකට කුපමණ කාන්තාවන් ප්‍රමාණයක් ලංකාවේ ඉහළම කළමනාකාරීත්ව ධූරයන් දරනවද? ඊට පස්සේ ඊළඟ මට්ටමේ කළමනාකරණ ධූරයන් දරනවද? අපි මේ කරදියකට දාලා බැලුවොත් කාන්තාවන්ට බොහොම අඩුයි, පිරිමින්ට වැඩි. ඒකට විවිධ කරුණු බලපානවා. සමහර රැකියාවන් කාන්තාවන්ට කරන්න බැහැයි කියලා නිගමනයක් තියෙනවා. තව සමහර කර්මාන්ත ඒ කර්මාන්තවල බැඳිලා තියෙන ගතානුගතික හේතු නිසාම දෙන්නේ නැහැ කාන්තාවට ඉලත වෙන්නට. තව ඒවා සංස්කෘතික හේතු. විශේෂයෙන් ආගම් කොටස් මෙහෙ වැඩ කරන්න දෙන්නේ නැහැ. ඔගොලු IABF වලට හරි නැත්නම් වෙනත් විශේෂක ඉගෙනගෙන තියෙනවා සමහර නීති ලංකාවේ තියෙනවා. එක උදාහරණයක් තමයි මම ඔගොල්ලන්ට කිව්වොත් එක උදාහරණයක් තමයි තේස වලමයි කියන නීතිය. සමහරට පුතාල ඉගෙනගෙන ඇති. Hindu භක්තික කාන්තාවන්ට සමහර අයිතීන් විශේෂිත නීති වලින් පවරන්නේ. සාමාන්‍ය නීතිය එයාට ගැලපෙන්නේ නැහැ. තුරිය අය අර පිරිමි පාර්ශවය වගේ බලාත්මක කරලා නැහැ. එයාට විශේෂ නීති දීලා තියෙනවා. ආරක්ෂා වෙන්න නෙවෙයි, ඒ අයව පහලින් තියන්න. මේක ක්ෂුද්‍ර මූල්‍යකරණයේ එක වැදගත් අරමුණක්. මේ අයව එක තැනකට ගේන එක පැහැදිලි. ඒ ටික පැහැදිලිද පුතා? ඇයි ක්ෂුද්‍ර මූල්‍යයෙන් එතකොට ඒක කළ යුත්තේ කියන එක පිළිබඳව මම ඔන්න අදහසක් කීවා. කාන්තාව ඉලක්ක කරගෙන සේවාවන් දෙන්නට ඕන. දෙවනි එකක කියනවා මේ ප්‍රසන්ටේෂන් එකේ බලන්න, කාන්තාව විතරක් වරප්‍රසාද නොලත් වෙනත් ජනතාව. වරප්‍රසාද නොලත්. වරප්‍රසාද නොලත් කියලා කියන්නේ හැම සමාජයකම ඉන්නවා ස්තර, ස්ට්‍රාටා කියලා අපි කියන්නේ. ඒකට කියනවා ස්ට්‍රාටා. මේ සමාජයට අපි කියනවා ස්ට්‍රැටිෆයිඩ් සොසයිටිස් කියලා. ස්ට්‍රැටිෆයිඩ් සමාජ තල හදලා කියනවා. මේක හොඳට බලන්න පුළුවන් කෙනෙකුට. පුතාල පොතපත කියවනවා නම් තවමත් ලංකාවේ සමාජෙත් මේක තියෙනවා. හොඳම තැන මොකද්ද ඔක බලන්න. සමාජයේ තලවලට බෙදිලා විවිධ මට්ටම් වලින් වරප්‍රසාද වෙන් කරලා තියෙනවා කියන එක තේරුම් ගන්න. අද වෙනකොට ලාංකීය සමාජයක ලොකුවට පේන්නේ නැහැ. මොකද ආර්ථික කරුණු වලින් ඒවා සම්පූර්ණයෙන් වසා දමලා තියෙන්නේ. නමුත් ඔගොලු ගිහිල්ලා පත්තරයක මැට්‍රිමෝනියල් කොලම් කියලා කියන්නේ මනාල මනාලිය තෝරන තීරයේ තියෙන්නේ. එතන බලන්න සමාජයේ කොච්චර බෙදිලා තියෙනවද කියලා විවිධ තලවලින්. බුදු ගෝමි, බුදු කරාව, බුදු දුරා, මේ විවිධ බෙදීම් තියෙනවා. මේක ශ්‍රී ලංකාව වගේ කුඩා රටක අද වෙනකොට මේවා ක්‍රමයෙන් නැති වෙමින් යනවා. මොකද ආර්ථිකයේ විසින් මිනිස්සු අතර තියෙන මේ වෙනස්කම් අයින් කරලා තියෙනවා. බොහෝ දුරට අයින් කරලා තියෙනවා. අපි කවුද කියලාත් අපි එහෙම දන්නේ නැහැ. අපි මොකටද අයිති, මොන ක්‍රමයකටද? හැබැයි ඉන්දියාව, බංගලාදේශය, අප්‍රිකාවේ සමහර රටවල් ගත්තොත් අදටත් මේක ඉතා තරුණවට ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් කියන්නේ ඒ සමාජයේ විසින් පහළයි කියලා සම්මත කරපු කොටස් සංස්කෘතික වශයෙන් ඒ අයට සංවර්ධනීය අරමුණු වලට එන්න බෑ. ඒ බැක්වර්ඩ් ක්ලාසස් කියලා කියන්නේ. ඉන්දියාවේ තියෙනවා ඒකට කියනවා ෂෙඩියුල් ක්ලාසස් කාස්ට්ස් කියලා. ෂෙඩියුල් කාස්ට්ස් විශේෂයෙන් නම් කරලා තියෙන්නේ. දැන් උදාහරණයකට දාලිත් කියන කුලය ගත්තොත්, දාලිත් ඉන්දියා පහත්ම කුලය විදිහට දකින්නේ දාලිත් කුලය. ඊයට සමාජයේ සාමාන්‍ය
තත්ත්වෙට එන්න බෑ. අපි මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නකොට ලෝකේ කොහොමද වෙන්නේ කියන එක දැනගන්න. ලංකාව විතරක් දැනගෙන මදි. ලංකාවේ අපිට අද ඒක මේක මෙහෙම මෙහෙම ලොකුවට පේන්නේ නැහැ. මේ අය වරප්‍රසාද නැත්තම් ඒ අයට ශුද්‍ර මුල්‍ය දීලා පහසුකම් දීලා ඒ අයගේ හැකියාව ඉහළට ගේන්නට ඕන. ඒකේ කාරණා තවත් තරමක්. ලංකාවේ සමහර කර්මාන්ත තියෙනවා. දැන් නම් ඒවා එහෙම ලොකුවට සලකන්නේ කාලාන්තරයක් තිස්සේ මම කියනවා මෙන්න මේ වගේ කර්මාන්ත. කුමල් කර්මාන්තේ නැත්තම් බ්‍රික් වර්ක්ස් කියන ඒවා නැත්තම් ක්ලේ වර්ක් කියන එක. කුමල් කර්මාන්තේ කියලා කියන්නේ වලම් මුට්ටි හදන එක, ගුළු ගඩොල් හදන එක. ඊටඟට කම්මල් කර්මාන්තේ ඉස්සර කාලේ තිබුණා කම්මල කියලා එකක්, කැත්ත උදැල්ල පිහිය හදන්න වෙනම කර්මාන්තයක් විදිහට. මේ හැම එකක්ම කුලවලට බෙදලා තිබුණා. අද ඒවා අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. මේ තත්වයට සංහතන මූල්‍ය හරහා නැත්නම් ශුද්‍ර මූල්‍ය දීම හරහා වෙනස් කරන්න. මේක ලංකාවේ වෙනස් වෙමින් තියෙන්නේ ලෝක අනිත් රටවලට වඩා සාපේක්ෂව. නමුත් ඒකත් වැදගත් තරමක් දුප්පත්කම නැති කරනවා. වරප්‍රසාද නැති කාන්තාව නැත්තම් වෙනත් මොන හරි හේතුවක් නිසා වරප්‍රසාද නැති අයව ඉහළට ගේන. තුන්වෙනි එක රැකියා අවස්ථා ජනිත කිරීම, එම්ප්ලොයිමන්ට්. රැකියා අවස්ථා ජනිත කිරීම, එම්ප්ලොයිමන්ට්. ඒක පැහැදිලි. හැකි තාක් සේවයේ යොදවන්නට, මිනිසුන් රැකියා වල යොදවන්නට. ඒක සුත්‍රමූල්‍ය වැදගත් අංගයක්. ශුද්‍ර මුල්‍ය දෙනකොට අපි මේ පහසුකම් දීලා බිස්නස් හදනවා. මිනිස්සුන්ට කරන්න දේවල් හදලා එක්කෙනෙකුට තව සේවකේ කවුරු හරි එක්කෙනෙකුට වැඩිපුර රස්සාවක් දෙන්න, වැඩිපුර දෙයක් කරන්න අවස්ථාව දෙන්න කියන හැකියාව රට තුළ හදන්න. හැම කර්මාන්තෙම අවම වශයෙන් සේවකේ දෙන්නේ තුන් දෙනෙක් හදනවා කියලා කියන්නේ රැකියා හදනවා කියන්නේ. ඇයි එහෙම වෙන්නට ඕන? රැකියාවක නිරත වෙන්නට නිරත වෙන්නට ආදායම ලැබෙනවා, තමන්ගේ හැකියාව යොදව ගන්නවා. ඒකින් වැඩිපුර අගයක් රටටත් එකතු වෙනවා, තමන්ටත් එකතු වෙනවා. එහෙම වෙනකොට මිනිස්සු අර සමාජ මට්ටමකට ළඟා වෙනවා. දැන් ඕගොල්ලෝ ගැන හිතන්න. අපි කී දෙනෙක්, අපි බොහෝ දෙනා සමාජයේ යම් මට්ටමක ඉන්නේ අපි කරන රැකියාව නිසා. අපිට පඩියක් ලැබෙනවා, අපිට විවිධ වෙනත් පහසුකම් ලැබෙනවා. බැංකුවක වැඩ කරනවා නම්, වෙනත් රැකියාවක් කරනවා නම් අපිට විවිධ දීමනා ලැබෙනවා. මේව මතනේ අපි යම් මට්ටමක ජීවත් වෙන්නේ. ඒකට ලංකාවේ එහෙම රැකියා හදන්නට ඕන. මේක වෙන රටවල එහෙම රැකියා හදන්න ඕන. එතකොට අපිට කල්පනා රැකියා නැති මිනිස්සු ඉන්නවද? ඔව්. රැකියා අවස්ථා ඇති කිරීමේදී බලපාන කරුණු ගොඩක්. එකක් රැකියාවක් තිබීම විතරක් නෙවෙයි, රැකියාවේ සුරක්ෂිතභාවය. කොච්චර රැකියාව තියාගෙන ඉන්න පුළුවන්ද? මේ පහුගිය මේ සිද්ධ වෙමින් යන අපි මේ මොන දෙමින් ඉන්න වසංගත තත්ත්වය ඇතුලේ කොච්චර රැකියා ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවද? කොච්චර කර්මාන්ත වැහිලා තියෙනවද? ප්‍රධාන මාර්ගයක ඔගොල්ලෝ ගමන් කරනවා නම් විශේෂයෙන්ම නුවර පාර, ගාලු පාර නැත්තම් ප්‍රධාන මාර්ගයක ගමන් කරන කෙනෙක් ඉන්නවා නම් එහෙම නැත්තම් තමන් ඉන්න ප්‍රදේශයේ බලන්න පුළුවන්. නිකමට හොයා බලන්න, නිකන් යනකොට අධ්‍යයනය කරන්න, නිකන් අවධානය යොමු කරන්න මොනතරම් ප්‍රධාන මාර්ගී ගොඩනැගිනි ව්‍යාපාරයක් නැතුව බදුවට හෝ කුලි පදනම් මත දෙන්න තියෙනවද කියලා බෝඩ් දාලා තියෙන එක කීයක් තියෙනවද බලන්න. ඇයි මිත්‍ති තිබිච්ච රැකිය අහිමි වෙලා? එහෙම වෙනකොට ඒක හිට කරපු අයට සමාජ මට්ටම පහළ. යදවෙන්නට ඕන එක්කෝ තමන්ගේ ව්‍යවසායයක් කරන්නට ඕන, එහෙම නැත්නම් ව්‍යවසායකයට තමන්ගේ දැනුම, ශ්‍රමය, තමන්ගේ හැකියාව විකුණන්නට. ශුද්‍ර මූල්‍යකරණයේදී අරමුණක් තමයි කවුරු හරි ලව්වා එහෙම ව්‍යවසායක් හැදෙනවා, ඒ ව්‍යවසායට මිනිස්සු ගිහිල්ලා ශ්‍රමයෙන්, දැනුමෙන්, බුද්ධියෙන් දායක. අන්න ශුද්‍ර මූල්‍ය අරමුණක් විරැකියාව අවම කිරීම. මම අපි සාකච්ඡාවට විවිධ කරුණු එකතු කරගන්න හින්දා අපි නිකන් මේ සෙන්ස ඩිපාර්ට්මන්ට් ඔෆ් සෙන්සස් ඇන්ඩ් ස්ටැටිස්ටික්ස් එකටම ගිහිල්ලා බැලුවොත් එහෙම නැද්ද? unemployment in Sri Lanka කියලා ගහලා බලමු.
unemployment rate in Sri Lanka 2020. ඒ බලන්න. 104.18 දළ වශයෙන් ලංකාවේ විරැකියාව තියෙනවා. විරැකියාව right. මේක බරපතල තත්ත්වයක්. බරපතල තත්ත්වයක්. අපි මේ 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 තියෙන්නේ උදාහරණයක් පේනවද දැන් පේනවයි කියලා මම හිතනවා පේනවද පුතේ මේ බුලටින් එක මේ ශ්‍රී ලංකා ලේබර් ෆෝස් ස්ටැටිස්ටික්ස් කියලා මේ තියෙන එක පේනවද අමුත පේනවා කෝපන් තියෙන හරි මොකද්ද මේක කියන්නේ මේ 2020 පළවෙනි කාර්තුවේ වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ නිල ප්‍රකාශනය මොකද්ද මේක කියන්නේ මෙන්න මේ ඔයගොල්ලෝගේ වංග අතපැත්තේ labor force participation rate is 51% for the first quarter of 2020 unemployment rate for the survey period is 5.7% ශ්‍රමයේ සහභාගීත්වය 51% විරකියාව 5.7යි හැම දිනක රැකියා කළ හැකි සිය දිනෙකුගෙන්ම දළ වශයෙන් 5.7ක් කියන්නේ 6 දිනකට රැකියා නැහැ මේ මිනිස්සු आर्थिक वशं सक्रिय सक्रिय नोवन विधियट आर्थिक वशं सक्रिय आर्थिक वशं सक्रिय पास कांतावंगे संपूर्ण मणिपत कांतावन वेडी प्रमाण आर्थिक वशं सक्रिय नहे के श्रीलंका राज्य पवादा की මේක තමයි මම කියේ විරැකියාව කියන එක මම මේ පුතාලට කරුණු වැඩි කරන්න මේ එකතු කරන්න ඔයාලට අවබෝධය වැඩි කරන්න තමයි මේක එකතු කරන්නේ. මෙහිම තොරතුරු තියෙනවා රටේ. එතකොට ශුද්‍ර මූල්‍යකරණය කළ යුත්තේ නිසා මොන හරි කර්මන්ත හදන්න සංවර්ධන අරමුණකට එන්න ඕන. මොනවා සංවර්ධන අරමුණ දුප්පත් නොවෙන්න ඕන. වරප්‍රසාද නැති අය බලාත්මක කරන්න ඕන. ප්‍රසාද දෙන්න ඕන. රැකියා දෙන්න ඕන. සේවා නියුක්තිය වැඩි කරන්න ඕන. හතරවෙනි එක පවතින ව්‍යාපාර වර්ධනය කිරීමට හෝ विविध दीन व्यापार वर्धने क्रियाकार වසංගත තත්ත්වය ඇතුලේ සමහර ව්‍යාපාර මුළුමනින්ම අසරණ වුණා වෙන ඕන නැහැ තවමත් මම දැකලා තියෙනවා තවමත් කොණ්ඩේ කපන්න යන්නේ සුබාබර සැලුන් එකට. බාබර සප්පුට යනවා කියලා කියන්නේ. යන්නේ. සමහර හේතු මත මේ වගේ ඉතාම සංකීර්ණ වෙච්ච වෙලඳපක් නේදා නැත්තම් එකම සර්විස් එකක්, එකම බිස්නස් එකක්, එකම නිෂ්පාදනයක් කරපු අයට මොකක් හරි හේතුවකින් මුළුමනින්ම වෙලඳපල අහිමි වෙනවා. දැන් මේ දවස්වල උනේ ඒක. ආ අපේ දූලා දන්නවා ඇති ආ බියුටි සැලුන් වලට මොකද උනේ? කවුරුත් යන්නේ වහලම දාන්න උන සමහර අය වහලම කියයි. තව සමහරු කොහොම හරි දරාගෙන ඉඳලා දැන් පොඩ පොඩ ඔන්න පටන් ගන්න තියෙනවා. කොණ්ඩේ කපන තැනකට මිනිස්සු යන්නේ නැහැ. දැන් අද මට ආරංචියක් ලැබෙනවා. ආ අපේ පුතාලා යනවානේ ජිම් වලට. ආ අන්න ජිම් එකක දැන් ප්‍රශ්නයක් එතන කොවිඩ් බෝ වෙලා ආ එතනින් කොවිඩ් බෝ වෙලා කීප දෙනෙකුට. දැන් ඔන්න ජිම් යන එකක් නවතිනවා. දැන් බලන්න මේ විවිධාංගීකරණ නොවිච් එකේ වරද එකම ව්‍යාපාරයක එකම මේකක නැතුව නිෂ්පාදන කලමක්
සේවා කලබක් හදාගන්නට ඕන. ඒකට මයික්‍රෝ ෆයිනන්ස් වලින් උදව් කරන්න. එකම නිෂ්පාදනය කළොත් එකම සේවාවක් දුන්නොත් එය සංකේන්ද්‍රණය වෙලා තියෙනවා, කොන්සන්ට්‍රේට් වෙලා තියෙනවා. එහෙම වීමෙන් පුළුවන්. උතේ මට පේනවා සමහර දරුවෝ මීටින් එක ඩ්‍රොප් වෙනවා, රයිට්? කාට හරි එහෙම ගැටලුවක් වෙනකොට ආපහු කවුරු හරි වුණොත් රීජොයින් වෙන්න ඕන ටක් ගාලා. මට පේනවා සමහර දරුවන්ගේ කනෙක්ටිවිටි එක ටිකක් වීක්, මේ සම්බන්ධ වෙන්න තියෙන මේක හරි කිසි ප්‍රශ්නයක් නැහැ, ආපහු නැවත සම්බන්ධ වෙන්න. හරි, ඕකේ. අපි කියමින් හිටියේ විවිධාංගීකරණය වෙන්න ඕන, තියෙන ඒවා එහෙම වර්ධනය කරන්න ඕන. වගේම විවිධාංගීකරණය ඩයිවර්සිෆයි කරන්න පුළුවන් තරම් ඕනම තත්වයකට මුහුණ දිය හැකි, නිරන්තරයෙන් අනවරත විදිහට කරගෙන යා හැකි මට්ටමට ව්‍යාපාර වලට තල්ලු කරන්න ඕන. චයිනීස් බත් කඩ වලටත් ප්‍රශ්න ආවයි මිනිස්සු කන්නේ නැතුව ගිය. පීසා හට් එකටත් ඔය ප්‍රශ්න ආවා. විවිධාංගීකරණය වෙලා නැහැ. ඒ නිසා ක්ෂුද්‍ර මූල්‍ය දෙනකොට අපි අපේ ඔළුවේ තියෙන ඕන සංවර්ධනය කියලා කියන්නේ මොනවද? ඒ සංවර්ධනය මෙන්න මේ දේ ටික තමයි වෙන්න තියෙන්නේ කියලා. හරි. දැන් ඔය කියනේම පැහැදිලිද? මම ගොඩාක් කියාගෙන කියාගෙන යනවා. පැහැදිලි වෙනවද? ඔළුවට යනවද? අවබෝධ වෙනවද? දැන් කියන කරුණු නිකන් අපි කියන්නේ දිරවනවද? ආ? කන්ති අයට මට කියන්න chat එකේ මේ කියනේවා තේරෙනවද? මේවා ප්‍රායෝගිකයි වගේ දැනෙනවද? මේ විෂය මේක ගැන කියලා වෙන ඕනම වෙලාවක මේක පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක තියෙනවද? කොහොමද පුතාලා කියන්න බලන්න. අද ඉන්නවා දරුවෝ ටිකක් 23 දෙනෙක් විතර ඉන්නවා. එදා 40 ගානක් හිටියා. අද මොකද පළවෙනි දවසේ වෙයිලා සබ්ජෙක්ට් එක බලලා සමහරලාට නේද පළවෙනි දවසේ සබ්ජෙක්ට් එකට ආවා. මේක හරියන්නේ නැහැ වගේ හිතලා ගෙදර ගිය කට්ටියද දන්නේ නැහැ. එහෙම නැත්නම් නත්තල් නිවාඩුවද කියලා හිතන්න පුළුවන්. මේ සතියන්තේ නම් එහෙම ලොකු මොකොත් විශේෂත්වයක් නැති නිසා සමහරලාට මොන්නේ හිමීට සම්බන්ධ වෙනවා වගේ අදහසකුත් ඇති. හරි. එතකොට ගිය සති සම්බන්ධ වෙච්ච නැති දරුවෝ ඉන්නවා නම් හරිද? ඔගොල්ලෝ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මං හිතන්නේ පරණ වීඩියෝ ක්ලිප් එක. ඒක බලන්න බලලා අපි මේ ඉස්සරහට යන්නේ කියනවා. හොඳයි, අද සහභාගී වෙච්ච දූල පුතාලා හොඳයි. අපි ඒ පරණ අවබෝධයත් එක්ක යන්නේ දැන්. මොකද්ද කිව්වේ? අපි මේ තාම ඉන්නේ සංවර්ධන මූල්‍ය, සෝරි, සුත්‍ර මූල්‍යකරණය මොකද්ද කියලා තේරුම් ගන්නත. සංවර්ධන අරමුණු කරලා ළඟා වීමට සේවාවන් දීලා නැති හෝ අවම වශයෙන් දීලා තියෙන අයව අවශ්‍යතාවයට සේවා දෙනවා කියන්නේ. මොකද්ද මේ සංවර්ධන අරමුණු කියන එක තමයි දැන් මේ කතා කරන්නේ. දුප්පත්කම නැති කරන්න. පැහැදිලි. කාන්තාවන්ට වරප්‍රසාද නැති අයට ඒ වරප්‍රසාද නැත්තම් බලය දෙන්නට ඕන. රැකියා හදන්න ඕන. තියෙන බිස්නස් වැඩි කර හදලා හොඳට හොඳට වර්ධනය කරන්න ඕන. ඒවා ඩයිවර්සිෆයි කරන්න ඕන, නැත්තම් විවිධාංගීකරණය කරන්න ඕන. අන්තිම එක නව ව්‍යාපාර ආරම්භය හා වර්ධනය කිරීම උනන්දු කරන්න. නව ව්‍යාපාර, අලුත් ව්‍යාපාර හදන්න ඕන. අලුත්ම අලුත් ඒවා හදන්න ඕන. අලුත් ව්‍යාපාර හදන්නේ කොහොමද? ඒකට උදව් කරන වැඩේ සූත්‍ර මූල්‍ය වලින් කරන්න. මේක බැංකු මූල්‍ය ආයතන අපි කරන්නෙම නැති වැඩක්. අපි කැමති නෑ අලුත් අයට දෙන්න. අපි කැමති පුළුවන් තරම් මොන හරි කරලා කොහොම හරි තැනකට ආපු කෙනෙක් එනවනම් අපි කැමති. අපි ආවට ගනුකරුවෙක් ආවොත් මම අලුතෙන් පටන් ගන්න යන අහවල් ව්‍යාපාරය අපි මොකද කියන්නේ? හොඳයි, කමක් නෑ, ගිණුමක් කරලා මාස 6ක් ඉඳලා සල්ලි ටික බැංකුවට දාලා එන්නකෝ. ඊට පස්සේ අපි බලමුකෝ. එහෙම තමයි අපි කියන්නේ. අපි අලුත් දේවල් වලට අත තියන්නේ. සුත්‍ර මූල්‍යකරණ එහෙම කරන්න බෑ. ඒක තමයි මම කිව්වේ. අපි පටන් ගන්න දවස් කිව්වා සුත්‍ර මූල්‍යකරණයට සාම්ප්‍රදායික බැංකු වලට කරන්න අමාරුයි. සුත්‍ර මූල්‍යකරණය කරනවා නම් ඒ බැංකු ඒ මූල්‍ය ආයතන වෙනම අලුත් විදිහකට හිතන්න පටන් ගන්නවා. මොකද නව ව්‍යාපාර පටන් ගන්නවා කියන එක අතිශයින්ම අවදානම් සහගත කාරණාවක්. ඔගොල්ලෝ එහෙම හිතන එක වැරදි කියලා නෙවෙයි මම කියන්නේ. බැංකු එහෙම හිතන එක හරි. මොකද බැංකු වැඩ කරන්නේ අනුන්ගේ සල්ලි උඩනේ. තැන්පතු කරනගේ මොදා. කොටස් හිමියන්ගේ ආයෝජන. බැංකුවක් යම් ආකාරයකට නැත්නම් මූල්‍ය ආයතනයක් යම් ආකාරයකට අගතියට ලක් වෙලා නැත්නම් කඩා වැටෙන්න යනවා කියන එක බරපතල කාරණාවක්. එහෙම වෙන වුණොත් වෙළඳපොළ සෑහෙන බරපතල ගැටලුවකට ලක් වෙනවා. හැබැයි එහෙම කියලා සුත්‍ර මූල්‍යකරණයේදී අපිට නව ව්‍යාපාර ආරම්භ නොකර ඉන්න බෑ.
අලුත් ව්‍යාපාර කොච්චර පටන් ගන්න පුළුවන්ද? අද වෙනකොට ලංකාවේ අලුත් ව්‍යාපාර අවස්ථා තව ඕන තරම් තියෙනවා. ඇති තරම් තියෙනවා. මම දන්නවා. දැන් අපි මේ ඔන්ලයින් හම්බ වෙන්නේ අපි මේ පන්ති පවත්වන්නේ පැවතිච්ච ආයතනයක ඔන්ලයින් පන්ති. නමුත් අද බලන්න ඔගොල්ලෝ ඔගොල්ලන්ගේ නංගිලා මල්ලිලා ඔයලා බලන්න. ගොඩක් දරුවෝ ටියුෂන් යන ඔන්ලයින් අලුත්ම ගුරුවරු ටික කැවිලා ඉන්නේ ඔන්ලයින් ටීචින් වලට. වර්ණ ටීචර් සමහර අයට වෙළඳපොළ නැති වෙලා ගිහිල්ලා. සමහර සාම්ප්‍රදායික නැත්තම් පැරණි ගුරුවරුන්ට වෙළඳපොළ අහිමි වෙලා. අලුත්ම ගුරුවරු ඇවිල්ලා. අලුත් වෙළඳපොළ ඔන්ලයින්. ඔගොල්ලෝ දැක්කනම් YouTube එකේ. දැන් වෙනමම educational channel තියෙනවා. වෙනම මේවා. ඒක අලුත්ම දෙයක්. අලුත් විදිහකට හිතලා තියෙනවා. මුදලට නෙවෙයි වෙනම විදිහකට විකුණන. මේ අලුත් ව්‍යාපාරික අවස්ථා. අලුත්ම ව්‍යාපාරික අවස්ථා. මේව පටන් ගන්න හා වර්ධනයේදී මේක ආහාර වෙන්න පුළුවන්, සේවා වෙන්න පුළුවන්, වෙනත් නිෂ්පාදනයක් වෙන්න පුළුවන්. මේ හැම දෙයකටම සුදුර මුල්‍ය හරහා අවස්ථාවක් දෙන්න පුළුවන් නම් ඒක තමයි සංවර්ධනයට එනවා කියලා කියන්නේ. ඔන්න අපි එතකොට පහක් කතා කරමු. මේ මේ ස්ලයිඩ් එක ඇතුලේ කරුණු කීයක් කතා කරාද? සංවර්ධන අරමුණු ගැන කතා කරා. සේවාවන් දීලා නැත්තු හෝ අවම සේවාවන් ගැන කතා කරා. එනෝ සංවර්ධන අරමුණු කියන්නේ මොනවද කියලා පහක් කතා කරා. සංවර්ධන අරමුණු පහක් කිව්වා. දුප්පත්කම ගැන කීවා. කාන්තාවව වරප්‍රසාද නැති අය ගැන කීවා. රැකියාව ගැන කීවා. පවතින ව්‍යාපාර සහය විවාදාංගීකරණය ගැන කීවා. අලුත් ව්‍යාපාර පටන් ගන්නවා කියලා කිව්වා. එතකොට මේ ස්ලයිඩ් එක ඇතුලේ විභාගයේ ඔගොල්ලන්ගේ විභාගයේ ප්‍රශ්නයක කොටසක් එහෙම පිටිබණ. මම ඔන්න බය නැතුව කියනවා. ප්‍රශ්නයක කොටසක් එහෙම පිටිම අඩංගුයි. මේක ඔන්න ප්‍රශ්න පත්‍ර බලනකොට අපි ටික ටික ඔයගලට තේරෙනවා. හරි. ඊළඟ ස්ලයිඩ් එකට යන්න කලින් පුතේ මම අහනවා මේ කීපු ටික තේරුණාද? ප්‍රශ්න තියෙනවද? තියෙනවා නම් ඉදිරිපත් කරන්න බය වෙන්න එපා. මයික් එක ඔන් කරලා අහන්න, chat box එකේ ලියන්න මොන හරි තියෙනවද? අපි ඊළඟ ස්ලයිඩ් එකට යන්න. රටවල ක්‍රියාත්මක කරන්න ලේසි සහාය ක්‍රියාත්මක කරනවා හොඳට. මොකද අපි අතිශයම සංවර්ධනය වෙච්චයි කියලා හිතන්න පුළුවන් රටකට යංකෝ. අමරිකා එක්සත් ජනපදයේදී කිල්ල වැඩක් නැහැ. මොකද මුළුමනින්ම සහ මුලින්ම සංවර්ධනය කළ අවසන් කරපු රටක් නෙවෙයි. ජපානය වගේ රටක් ගත්තොත් බොහෝ දුරට සංවර්ධන ඉලක්ක බොහෝ දේවල් ළඟා කරගත් රටක්. නමුත් ශුද්‍ර මූල්‍ය කියන එක ඉතාම නිවැරදිව ක්‍රියාත්මක කරන රටක්. තවදුරටත් මොකද කුඩා කර්මාන්ත. උගලන්ට මම උදාහරණයකට කිව්වොත් උගලෝ ලංකාවේ වැඩිපුරම විකින වාහන බ්‍රෑන්ඩ් එක වෙන ටොයෝටා. තමන්ගේ වාහනවල බොහෝ උපාංග මිලදී ගන්න ශුද්‍ර කර්මාන්ත කරුවන්ගේ කුඩා කර්මාන්ත වලින් ස්මෝල් ඉන්ඩස්ට්‍රීස් වලින් ඒ අය මුළු තමන්ගේ කර්මාන්ත ශාලාවට සැපයුම් කරන්න අරන් ඉන්නේ කුඩා කර්මාන්ත කරුවන්. ඒ කුඩා කර්මාන්ත කරුවන්ට දීලා දෙන නිශ්චිත නිෂ්පාදන ප්‍රමාණය ඒවා මිලදී ගැනීමේ ගිසුමුත් අකනිකතාවයත් එක්ක ඒ කුඩා කර්මාන්තවලට ඒවා පවත්වාගෙන යන්න ඕන කාරක ප්‍රාග්ධනය කියන වර්කින් කැපිටල් මැෂින් ගන්න ශ්‍රමය දියුණු කරන්න ඒවට සේවා සපයන ශූත්‍රක මූල්‍යවලින්. මොකද සංවර්ධනය වෙන්න එනකම් ශූත්‍ර මූල්‍ය වැදගත් වගේම ඒක පවත්වාගෙන යන්න ශූත්‍ර මූල්‍ය. මොකද හැමදාම අලුතෙන් රැකියා හදන්නට ඕන. හැමදාම අලුතෙන් නිෂ්පාදන වෙළඳපොළට එන්නට ඕන. එනිසා සංවර්ධනය වෙච්ච රටවල ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙනවා ශුද්‍ර මූල්‍යකරණය. ඒකෙන් කවුද පුතා අහපු ප්‍රශ්නේ අහපු පුතා හොඳ සර්විස් එකක් කරා පන්තියට ඒ තමයි ඔළුවට දාගන්න එපා මයික්‍රෝ ෆයිනෑන්ස් කියන්නේ දුප්පත් නෑ. මං එදා කිව්වා ශුද්‍ර මූල්‍යයි දුප්පත්කමයි මෙහෙම එකට දාලා යවගිනියනවා. එහෙම එකක් නෑ. ශුද්‍ර මූල්‍යය හොඳයි දුප්පත්කම නැති කරන්න මෙවලමක් විදියට. මේ ශුද්‍ර මූල්‍ය තිබුණයි කියන එක දුප්පත් රටවල තියෙන එකක් නෙවෙයි. අපි තියෙන ප්‍රශ්නේ පුතේ අහපු නිසාම කියනවා අපිට තියෙන ප්‍රශ්නේ අපි ආර්ථික වශයෙන් විතරක් නෙවෙයි දුප්පත් අපි මානසික වශයෙන් දුප්පත්.
ඒක නිසා තමයි අපි වගේ පුංචි රටවල් ක්ෂුද්‍ර මූල්‍ය වගේ දේවල් අල්ලන්න යන්නේ. අපි යන්නේ මොනවද? කාර් හදන්න. නා මහා පරිමාණයව කරන්න යනවා අපිට ප්‍රාග්ධනිය නැතුව. නමුත් දියුණු වෙච්ච රටවල් දන්නවා ආර්ථිකය තියෙන විදිහට පවත්වාගෙන යන්න හොඳට ආරක්ෂා කරගන්න වැදගත්ම දේ තමයි ඒ ආර්ථිකයේ මට්ට විවිධ මට්ටම් හොඳින් පරිපාලනය කිරීම. දැන් අපේ රටේ ගන්න හොඳම උදාහරණේ ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදන බොහෝ විට විකුණන්නේ මොන විදිහටද? අමුද්‍රව්‍ය විදිහට. එළවලු නම් එළවලු ගෝණියකට කොට ගැහුවා, ගැට ගැහුවා, ලොරියක පටවල යවන එක තමයි අපේ රටේ තියෙන ලොකුම වැඩේ. නමුත් ඉතින් අඩියක් ඉස්සරහට ගේන්න ඕන කරන ක්‍රියාදාමයට අපේ මනස අපි දියුණු වෙලා නැහැ. ලෝකේ අනිත් රටවල් කරන්නේ ශුද්‍ර කර්මාන්ත කරුවා එක කරනවා. ඊට පිටිපස්සෙන් ඉන්නවා සමහරට සේවා සපයන, එහෙම නැත්නම් තව තව අඩියක් ඉස්සරහට ගියපු කර්මාන්ත. ඒ අය මේ ශුද්‍ර කර්මාන්ත නිෂ්පාදනය වෙළඳ පොළට ගෙනියන්න පුළුවන් වෙනත් ඊට වඩා සාර්ථක ක්‍රමවේදයකට ගිහින් තියෙනවා. ඒ නිසාවෙන් ඒ නිසා ශුද්‍ර කර්මාන්ත පවතිනවා. ඒ අයට හැමදාම ශුද්‍ර මූල්‍ය සේවා සපයන්නට වෙළඳ පොළක් තියෙනවා. මහා පරිමාණ කර්මාන්ත තියෙනවා ලෝකයේ දිනු වෙච්ච රටවල. ඒක කියලා ඒ රටේ ශුද්‍ර කර්මාන්ත නැත්නම් ශුද්‍ර මූල්‍ය අවශ්‍යතාවය කිසිසේත්ම නවත්තලා නැහැ. දිනු වෙනකන් රටවල් පාවිච්චි කරා කියලා දිනු නැන් පස්සේ තවදුරටත් අපිට ශුද්‍රේවා කර්මාන්ත ඕනේ. දැන් කුඩා කර්මාන්ත අවශ්‍ය නැහැ. දැන් ඕන සිටි බැංක් එක, HSBC, එහෙම නැත්නම් මොකක් හරි විශාල පරිමාණයේ බැංකුවක් තමයි ඕනේ. මොකද අපිට ඕනේ විශාල ලෝන් දෙන්න නැහැ. එහෙම එකක්ට. හොඳ ප්‍රශ්නයක්. හොඳ තර්කයක් ඉදිරිපත් කරේ. සංවර්ධනය වෙච්ච රටවල් ශුද්‍ර මූල්‍ය කියන සංකල්පය තවදුරටත් ඉතාම සාර්ථකව පවත්වාගෙන යනවා. ඒක උදාලට අන්තර්ජාලයේ තියෙනවා. අන්තර්ජාලය හරහා ගිහිල්ලා මේ කියන කරුණු තහවුරු කරගන්න හොයලා බලන්න. ඒ රටවල මේ අපිට වඩා අපි හරියටම ඇත්තට මේ අයට වඩා හොඳට මේක කරන්නට ඕන. නමුත් අපේ රටවල ඒක කරන්නේ අපි ඒව දිහා බොහොම ගතානුගතික විදිහට බලන නිසා අපි අතින් වෙන්නේ අපි අර කරන කෙනා බොහොම පොඩ්ඩක් හොඳට කරගෙන යනවා. බොහෝ අය ඉතින් ඒක සිද්ධ වෙන්නේ නැති නිසා අපි හිතනවා මේ චූත්‍ර මූල්‍ය කියන්නේ දුප්පත් රටවල දුප්පත් දෙයක් කියලා. නෑ. ඒක ඉතාම පොහොසත් ඉතාම සාර්ථක ක්‍රමවේදයක්. ඒක ලෝකයේ අනිත් රටවල දියුණු රටවල ජපානය, ස්විට්සර්ලන්තය, ස්කැන්ඩිනේවියන් රටවල් කියන්නේ නෝර්වේ, ෆින්ලන්ඩ්, ස්වීඩන්, ඩෙන්මාර්ක් වගේ රටවලත් හොඳට ක්‍රියාත්මක වෙනවා. ඒ රටවල එහෙම ක්‍රියාත්මක වීම නිසා තමයි රටවල් තාමත් සංවර්ධිත දන්වත් නැත්තම් අපිට වඩා බොහෝ ඉදිරියට ගියලා තියෙනවා. අඩුම ගානේ ආර්ථික වශයෙන්වත්, ආර්ථික විතරක් නෙමෙයි සමාජ සංස්කෘතික වශයෙන්ත් එයි දියුණුයි. ඒක වෙලා තියෙන්නේ සුදු මූල්‍ය වගේ කර්මාන්ත ක්‍රියාත්මක වෙන නිසා. රයිට්. පුතේ වහ ප්‍රශ්නට මම උත්තරයක් දුන්නාද? අනුරාධපුර, ජස්නා, මනන්තපුර ඔය කියන දිස්ත්‍රික්ක වලට තමයි සර් කේන්ද්‍ර වෙලා තිබුණේ. ඔව්. හැබැයි අපි දන්නවා 2000 2002 ඉඳන් වගේ ශ්‍රී ලංකාව තුල ඔය කියන දිස්ත්‍රික්ක වල විශාල ප්‍රමාණයෙන් සුත්තු මූල්‍ය ආයතනක වෙනවා. ඔව්. කොටස රජයක් විදියට ඔය දේවලු ඔය විදියට අපිට ඉදිරිපත් කරන්නේ කියන්නේ දත්ත විදියට දකිද්දී ශ්‍රී ලංකා මහ බැංකුවේ තියෙන වෙදින් මාංශය 2016 සුද්ධ මූල්‍ය පනත ගෙනාවා. ඒකට හරහට නියාමනයක් වෙන්නේ නැති ප්‍රශ්නේ මේ තියෙන්නේ. මොකද කොළඹ දිස්ත්‍රික්ක වලට වඩා සපයන සුද්ධ වලින් ඒ කට්ටියව මුලින් බලෙන් ගුරුම් කරන්න අවශ්‍ය කරන ෆන්ඩ්ස් දෙනවා මේ මූල්‍ය ආයතන. නමුත් ඒ තත්ත්වෙ තියෙන්නේ ඇයි? හරි 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 පැහැදිලි. ඒකට හේතුව අපි අර කලින්ම එක දෙයක්ම තමයි මම දැක්කා. මම ආපහු ස්ලයිඩ් එකට ගියොත් පුතේ මයික් එක ඔෆ් කරන්න. මේ ඒ උදාහපු ප්‍රශ්නේ අහන්නේ මේ ඩිස්ත්‍රික් කවල පසුගාමි දිනලා තියෙන දිස්ත්‍රික්ක වල ඒ පසුගාමි බව එහෙම තියෙන්නේ කොහොමද? මොකද සුද්‍ර මූල්‍ය කියනක මේ මේ කර්මාන්තේ මේ 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 සුද්‍ර මූල්‍ය සැපීම කියන එක මේක අද ඊයේ නෙවෙයි මේව අවුරුදු 20ක් විතර තිස්සේ මේ මේ දිස්ත්‍රික්ක වල තියෙනවා. එහෙම තියද්දිත්
ශ්‍රී ලංකා මහ බැංකුව දැන් අවුරුදු 5කට තිස්සේ නියාමන ක්‍රමවේදිකුත් හදලා තියෙනවා නම් තවමත් මොකද මේ දිස්ත්‍රික්කවල ඒ අය මේ පියවරක් දෙකක් පිටිපස්සේ තියෙන්නේ ඇයි එහෙම වෙන්නේ පුතේ මේ බලන්න මම මේ විශේෂ කරුණ මම කියපු කාරණාව මම මේ පෙන්නන්නේ සංවර්ධන අරමුණු කරලා ළඟා වීමට සේවාවන් ලබා දී නැති හෝ අවම ප්‍රමාණ වලින් සපය ඇති කියන වචනේ මම ආය අල්ල ගන්නවා ඔයා අහපු ප්‍රශ්නෙටි ශ්‍රී ලංකා මහ බැංකුව නියාමනයේට එන කාරණාවට කලින් අපි හිතුවොත් මේ හැම මම මෙතෙන් දෙනවා පුතේ මම අද අපි පාඩමේ එක කැලක් එක තියෙනවා මේ ආයතන ක්‍රියාත්මක වෙන්නේ සූත්‍ර මූල්‍ය සැපීමේදී සූත්‍ර මූල්‍ය සැපීමට හා වඩා සූත්‍ර ණය දීම කියන තැන මම එතෙන්ටම කෙලින්ම එතෙන්ට එනවා ඒකේ බලාපොරොත්තුව තමයි ලාභ ලබන මූල්‍ය ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීම ඒකේ වරදක් නෑ ලාභ ලැබීම අන් සියලුම අපේ අන් සියලු අරමුණු වලට උඩින් ආයතනීය ලාභ ලැබීම කියන කාරණාව ක්‍රියාත්මක වෙනවා මං පටන් ගත්ත පළවෙනි දාසේ පුතාලට මතක ඇති මං කීවා එක්තරා ශුද්‍ර මූල්‍ය ආයතනයක් සිංහල වෘදු කාලේ මිනිසුන්ට නිකන් රුපියල් 15000 ණය දෙනවා කියලා. ඒකේ අරමුණ තමයි ඒ අයට අවශ්‍ය නැහැ අපි මේ දකින්න පුළුල් දැක්ම දකින්නට. මේ අපි ඔගොල්ලෝ දකින්න අද මේ ඔගොල්ලොත් එක්ක අපි සමම සාකච්ඡා කරන මේ සාරවත් සාකච්ඡාවේ නෙවෙයි ඒගොල්ලෝ ඉන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව නියාමනය කරන කලින් ශුද්‍ර ණය කියන එක පිළිබඳ දැඩි එල්බීමකින් ණය දෙනවා ණය ණය එකින් වෙන්නේ අපි බලාපොරොත්තු වෙච්ච මේ අරමුණු දුප්පත්කම නැති කිරීමවත් බලාපොරොත්තු බලාත්මක වීම රැකිය ඇතිවීමට වඩා ණය අරන් ණය පොලියත් එක්ක ගෙවීම නිසා ශුද්‍ර මූල්‍ය නැත්නම් ශුද්‍ර ණය සපේන ආයතන ව්‍යාපාරයක් විතර දියුණුවක්. ඒකින් ඉලක්කගත මිනිස්සු ඉලක්කගත කණ්ඩායම් ඉලක්කගත සමාජ කොටස් දියුණුුනේ නැහැ. ඒක බරපතල සමාජ ගැටලුවක් බවට පත් වෙමින් මිනිස්සු සිය දිවි හානි කරගන්න මිනිස්සු ගැටලුවලට ලක් වෙන්න මේ සෑම තැනකටම තල්ලු වෙනකොට ශ්‍රී ලංකා මහා බැංකුව 2016 දී ඔය පුතා කිව්වා වගේ ශුද්‍ර මූල්‍ය පනතක් මගින් නියාමන ක්‍රියාවලියක් ගෙනා ඊට පස්සේ ඒකට දෙපාර්තමේන්තුවකුත් හැදුවා පස්සේ දෙපාර්තමේන්තුව දැන් නැහැ ශුද්‍ර මූල්‍ය නියාමන දෙපාර්තමේන්තුවක් දැන් සෙන්ට්‍රල් බැංකුවේ නැහැ නැහොත් ඒ අය වෙනත් ක්‍රියාවලියක් කරා එක කරනවා ප්‍රශ්නේ තියෙන්නේ නීතිමය මතයෙන් රාමුවක් හැදුනට පුතේ අපි ගිහිල්ලා අර ණය දෙන ක්‍රමය වෙනුවට ශුද්‍ර මූල්‍ය කියන පුළුල් සංකල්පය හදන්න වැඩපිළිවෙලක් රටේ නැහැ. සමහර දිස්ත්‍රික්ක හොඳට ක්‍රියාත්මක වෙන්න හේතුව තමයි ඒ දිස්ත්‍රික්කවලට ආර්ථිකය මෙහෙම කේන්ද්‍ර වෙලා තියෙන කොළඹට, ගම්පාට, කළුතරට, කෑගල්ලට, මහනුවරට සාම්ප්‍රදායික වශයෙන් මිනිස්සු රොක් කියලා මිනිස්සු ආර්ථික කටයුතු ගොඩක් කරන්නේ ඒ දිස්ත්‍රික්කේ. ඒකට අවස්ථා එතන තියෙන නිසා මුළු නිෂ්පාදනයේ ඉහළ යනකොට ඒක සාමාන්‍යයක් විදිහට බෙදපුවාම ඒ දිස්ත්‍රික්කවල ඉහළගයක් පෙන්වනවා. ඈතට යන්න යන්න ඈත දිස්ත්‍රික්කවල මුළු නිෂ්පාදනයත් අඩුයි. ඒක ජනගහනයට සාපේක්ෂව සාමාන්‍යයක් බලපුවාම ඒක තවත් අඩුයි. හේතුව මේ අපි කතා කරපු අරමුණු පහක් කියපු ඒ වගේ මේ අරමුණු පහ හෝ ඊට එහා ගිය කිසිම අරමුණකට වඩා මූලිකත්වයේ දීලා තියෙන්නේ ණය දීලා ණය අය කරගන්න එක. මම ඔන්න සල්ලි දුන්නා සතිපතා මට කෙවන්න. මම ඔන්න සල්ලි දුන්නා මාස්පතා මට කෙවන්න. එහෙම නැතුව මෙන්න මම දෙනවා සල්ලි. ඔබ අහවල් දෙයක් කරපන්. ඒ කරපු එකෙන් ඊළඟ තලයට වරෙන් ඒකෙදි මොකක්ද උනේ හා වෙනදා නිෂ්පාදනය කරේ ඒකක 3යි දැන් ඔබ 4ක් කරනවද 5ක් කරනවද කොහොමද ගුණාත්මය වැඩි වුණාද වෙනදාට වඩා මිනිස්සුන් ඉල්ලීමක් තියෙනවද වෙනදාට වඩා මිල කරන්න පුළුවන්ද අලුත් වෙළඳපොලකට නිෂ්පාදනය අරන් යන්න පුළුවන්ද ආදී ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ ඒකට පුතා ප්‍රශ්නේ මට පේන හිතුණා ඉලක්ක කරනවා කියලා ඒකේ නියාමන ක්‍රියාවලියෙන් ඒක සිද්ධ වෙන්නේ නැද්ද කියලා සිද්ධ වෙන්නේ නැහැ පුතේ හේතුව නීති රාමුවක් හදලා තියෙන්නේ මගේ ස්ලයිඩ් එකට එන්නම් මගේ පහල ස්ලයිඩ් එකේ තියෙනවා හරි මම මේ පහල ස්ලයිඩ් එකේ තියෙනවා ඇත්තටම මේ මෙන්න මේ ස්ලයිඩ් එකේ තියෙනවා මම මේක ඒ ස්ලයිඩ් එකට ආපුවම මම පුතාලට පෙන්නන්න නියාමන ක්‍රියාවලිය ඔය පනත හදලා තියෙන්නේ ආයතන ශුද්‍ර මූල්‍ය කියන කටයුත්ත කරනවාය කියන ආයතන ටික
නියාමනය කරන්න. ඒ ආයතන වල වැඩපිළිවෙල නියාමනය වුණයි කියලා ඒ අය ගිහින් අවසාන ප්‍රතිලාභියා ළඟ කුමක් කරනවාද කියන එක නියාමනය කරන ක්‍රියාවලියක් රටේ නැහැ. ඕක තමයි පුතේ තවමත් අර අපි කියන අපි දකින්න පරතරය එහෙම තියෙන්නේ. ඔයගොල්ලෝ අර මේ පුතා කීප එක හරි හැමදාම ඇයි මේ දිස්ත්‍රික් ආඩු? හේතුව ආයතන නියාමනය වූ පලියට දැන් අපි ගන්නකො පුතේ බැංකු අපි වැඩ කරන ප්‍රධාන පරිදි බැංකු ගන්නකො. දැන් බැංකු නියාමනය කරන ක්‍රියාවලියක් තියෙනවනේ ඉතාම තාමත්ව තීරණාත්මක ඉතාම දැඩි ක්‍රියාවලියක් තියෙනවනේ බැංකු සුපරීක්ෂණය සම්බන්ධයෙන්. ඒකෙන් අදහස් කරනවාද බැංකුව ගිහින් දෙන ණය ගැන වලින් රටේ සංවර්ධනය වුණාද කියලා සොයා බලන ක්‍රියාවලියක්. එහෙම එකක් නැහැනේ. ඒ හා සමානව නීතිමය ක්‍රියාවලිය ඇතුළත සිද්ධ වෙනවා. නමුත් ආයතන වල සදාචාරාත්මක ව්‍යාපාරය පිළිබඳ ගැටලුවක් තියෙනවා. මම ඒක අද පාඩමට එකතු කර ගැනීමට නියමිතව තියෙන කරුණක්. ඇත්තටම ඔයගොල්ලන්ට මේ පිළිබඳව මම ටියුට් එකක් දෙන්න තියෙනවා. එකට දෙන්න ටියුට් එකක් තියෙනවා. ටියුට් එකක් තියෙනවා. මේ අහපු ප්‍රශ්නේ හරියම වැදගත්. තාර්කිකව හිතන්න පුරුදු වෙන එක ගැන හරි සතුටුයි. ඇයි එහෙම වෙන්නේ? මේ අපි කතා කරන මේ ක්‍රියාවලිය මහ පොළොවේ ගිහිල්ලා ඇත්තටම සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි ඒකෙන් මට කියන්නේ. ඒක එහෙම නොවෙන්නේ නීති හදපු පළියටම මහ පොළොවේ වැඩ ටික සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි හිතන්නේ. මම බොහොම ටිකක් මතු පිටින් යන උත්තරයක් කියන්න උත්සාහ කරා. මොකද සමහර වෙලාවට මම එහෙම ලෙක්චර් එකේ එහෙම කියන එක හරි නැති නිසා නමුත් අහපු ප්‍රශ්නෙට හේතුනම් නියාමන ක්‍රියාවලිය තිබූ පළියට ආයතන වල ක්‍රියාකාරීත්වය හරියටම වෙන්නේ නැහැ කියන එක තමයි පුතේ මට දෙන්න තියෙන උත්තරය. කවුද මේ ප්‍රශ්නේ අහපු පුතා? සාධාරණයක් වුණා කියලා හිතනවා ප්‍රශ්නෙකට උත්තරයක් දුන්නද මම? लोक बैंक शुद्र व्यापार මේ ලෝක බැංකුවේ උදාහරණයක් ගන්න හේතුව මේක විභාගයේදී මේවත් ඔයගලගේ පිළිතුරට එකතු කරන්න ඕන නිසා. එක ශුද්‍ර ව්‍යාපාර ඇති කිරීම හා වැඩි දියුණු කිරීම වගේ රැකියා අවස්ථා හා ආදායම් මාර්ග ඇති කිරීම. අපි අර කලින් කතා කරන අරමුණත් එක්කත් ගැලපෙනවා. ශුද්‍ර ව්‍යාපාර ඇති කරනවා වැඩි දියුණු කරපුවම රැකියා අවස්ථා සහ ආදායම් මාර්ග ඇති වෙනවා. අපි සාකච්ඡා කරමු. දෙක ඵලදායිතාව වැඩි කිරීම ප්‍රොඩක්ටිවිටි ඵලදායිතාව. අපි මොකක් හරි යොදවන දේෙන් හොඳ ඵලදායිතාවයක් ගන්නවා. යොදවන දේට අගයක් වැඩිපුර හම් වෙනවා කියන එක. විශේෂයෙන්ම කාන්තාවන් හා අනෙකුත් දුප්පතුන් වැනි අවදානමට බඳුන් විය හැකි සමාජ කොටස් වල කොටසක් කියලා තියෙන පුතේ කොටස් වල ආදායම් තත්ත්වය වැඩි කිරීම. අන්න ආපහු අපේර අරමුණු වලට වෙනවා. එතනත් ලෝක බැංකුවත් ඒක පිළිගන්නවා. මොකද්ද? ඵලදායිතාව වැඩි කරනවා. මිනිස්සු යොදවන දේට වඩා යම්කිසි වැඩිපුර දෙයක් උපයා ගන්නවා. එහෙම වුණාම කාන්තාව දුප්පත් අය වගේ අවදානමට ලං වෙච්චයි. endangered නැත්නම් risk කී categories කියන්නේ සමාජ කොටස් වල ආදායම් තත්ත්වය වැඩි කරනවා. මම අර කලින් කියපු කාරණා. එතකොට මොනවද මේ නිතරම කතා කරන වචන ටිකක් තියෙනවා? කර්මාන්ත ඇති කිරීම, රැකියා වැඩි කිරීම, කාන්තාවෝ දුප්පත් අය, ඵලදායිතා, මේ වචන ටික ඔන්න උතර ඔලුවට දාගන්න. ওই ටික තමයි නිතරම විභාගයේදී භාවිත කරන වචන. විභාගයේදී ප්‍රශ්න උත්තර වලට අවශ්‍ය කරන වචන. තුමිනික ආදායම් උත්පාදන මාර්ග විවිධාංගීකරණය කලින් කියපු එකමයි. එකම දේ කරන්නේ වැඩි විවිධාංගීකරණය වෙච්ච දෙයක් කරමින් දුප්පත් පවුල් විසින් මෙන්න මේක අහගන්න ධාන්‍ය වැනි වගාවන් මත යැපෙන පිට අයහපත් කාලගුණ හා භූගෝලීය තත්ත්ව මත මුහුණ දෙන අවධානය මඩු කිරීම. මේක මුළු ලෝකයටම සම්බන්ධයෙන් කියලා තියෙන කාරණාවක් පුතේ. මොකද හේතුව විශේෂයෙන්ම අප්‍රිකානු ආසියාවේ සමහර කොටස් ආසියානු සහ අප්‍රිකානු රටවල් අප්‍රිකානු සහ දකුණු ඇමරිකානු රටවල් වලට භූගෝලීය සහ කාලගුණික තත්ත්වයන් වලින් බරපතල ව්‍යසනයන් සිද්ධ වෙනවා. ඒක නිසා ශුද්‍ර මූල්‍යකරණයේදී ඒ අයව අවදානමින් ගලවා ගැනීම අරමුණක් විදිහට ලෝක බැංකුව දකින්න. මොකද ලෝක බැංකුව ලෝකයටම
සම්බන්ධයෙන් මේ අරමුණු ගන්න නිසා. නමුත් අපි මේක අපිට ගැළපෙන විදිහට හරි ගස්ස ගත්තොත් අපි අර කලින් කතා කරපු අරමුණු පහක් කියන්නේ මෙන්න මේ දුප්පත්කම තුරන් කිරීම, කාන්තාවන් හා වරප්‍රසාද නැති අය බලාත්කම කිරීම, රැකියා අවස්ථා, විවිධාංගීකරණය, නව ව්‍යාපාර කියන කරුණු ටිකම තමයි මේක ඇතුලේ මේ මේ විදිහට ලෝක බැංකුවත් දැකලා තියෙන. ඒගොල්ලෝගේ අරමුණු ටිකක් පුළුළු විග්‍රහයක් වගේ ලියලා තිබුණාට එකම දේ තමයි කියලා තියෙන්නේ. මට ඔන්න එක පැහැදිලි කරන්න. ඒකයි මම කිව්වේ උඩ අරමුණු තුනක් නිතරම පාවිච්චි කරනවා. ඊට පස්සේ පහළ කියනවා ශුද්‍ර මූල්‍යකරණේ අරමුණු ගැන විමසන සෑම විටම පාහේ සංවාතර කාන්තාවන්, දුප්පතුන්, ග්‍රාමීය ජනතා කොටස්, පෞල් ලේකකාදී ගැන සාකච්ඡා කරනවා. ශුද්‍ර මූල්‍ය වල ඕක නිතරම සාකච්ඡා කරනවා. කාන්තාව, දුප්පත් අය, ග්‍රාමීය ජන කොටස් සහ පෞල් ලේකක. මොකද හේතුව ශුද්‍ර මූල්‍ය ඉලක්ක වෙන්න ඕනේ ඒ අයට. ඒකෙන් කරගත්තොත් තමයි ශුද්‍ර මූල්‍ය අරමුණු වලට ලඟා වෙන්න බෑ. ඊළඟටම තිරසාර පැවැත්ම, සස්ටේනබිලිටි. තිරසාර පැවැත්ම sustainability කියන එක කියන්නේ අපි සම්පත් භාවිත කරනවා, බල ශක්තිය භාවිත කරලා මේ තියෙන සම්පත්, මේ තියෙන දේවල් අනාගතයට ශේෂ කරන, ඉතිරි කරන සහ වර්ධනය කරන අරමුණින් කටයුතු කරයි කියන එක වචනය දැන් විතර පාවිච්චි වෙනවා. sustainability කියන එක. තිරසාර පැවැත්ම මේක එක්සත් ජාතිගේ සංවිධානය විසින් ඔයගොල්ලෝ මම කාරණා ඒ මම මේ කාරණාට ආපු නිසා කියන එක්සත් ජාතික සංවිධානයේ විසින් මිලේනියම් ඩෙවලොප්මන්ට් ගෝල්ස් MDG කියලා නැත්තම් සහස්ත්‍ර සංවර්ධන ඉලක්ක MDG මිලේනියම් ඩෙවලොප්මන්ට් ගෝල්ස් මේ තියෙන මම මේ වෙබ්සයිට් එකට යනවා right දෙදාස් පහළවේදී ළඟා කරගත යුතුයි කියලා හිතන ඉලක්ක ප්‍රමාණයක් එක්සත් ජාතික සංවිධානය විසින් නම් කරා. ඒ නම් කරපු ඉලක්ක ඔයගොල්ලන්ගේ දකුණු අත පැත්තේ පේනවා right eradicate extreme poverty and hunger, කියන්නේ අන්ත දුගී භාවය සහ කුසගින්න නැති කිරීම, achieve universal primary education නැත්තම් ගෝලීය ප්‍රාථමික අධ්‍යාපන ඉලක්ක ලකුණු පුරා ගැනීම ආදී ඉලක්ක වගේක් ලෝකෙ තිබ්බා. ඒක ඊට පස්සේ ඒගොල්ලෝ වෙනස් කරනවා එතනින් right sustainable development goals විදිහට. මම තිරසාර සංවර්ධන ඉලක්ක කියලා කවුරු හරි මේ පිළිබඳව අධ්‍යයනයක් කරනවා නම් මේවා අද වෙනකොට ඕගොල්ලෝ අපි වැඩ කරන බැංකුව වලටත් මේක දැන් ඉදිරියේදී මේවා මම මේ මෙන්න මේ ස්ක්‍රීන් එකේ දානවා. මෙන්න මෙහෙම තිරසාර සංවර්ධන ඉලක්ක 17ක් දැම්ලා තිනවා. මේකේ තිරසාර කියන වචනය ඉතාම මොනවාද වැදගත් විදිහට දක්වලා තියෙනවා. මොකද තිරසාර කියන වචනේ අනාගතේ මේ තියෙන්නේ 1 2 3 කියලා මේ 17ක් තියෙනවා. මේ 17 සුත්‍ර මූල්‍ය වලට, බැංකුකරණයට, රජයට සියලුම දේවල් වලට බද්ධ කරලා දැන් තියෙනවා. ඉතිරසාර කියන වචනේ නිසා ඉස්සරහට නිතර පාවිච්චි වෙයි. ඔයගොල්ලන්ගේ බැංකින් සිලබස් එකේ සමහර සබ්ජෙක්ට්ස් වලටත් මේකේ විශේෂයෙන් අපේ සබ්ජෙක්ට් එකට මේක එනවාමයි මේ වචනේ. ඒක කියනවා no poverty, දුප්පත්කම නැතිකම, zero hunger නැත්තම් කුසගින්න සම්පූර්ණයෙන් නැති කිරීම, good health and well-being, සර්ව සෞඛ්‍ය, good quality education, ගුණාත්මක අධ්‍යාපනය, gender equality, ලිංග ભેදය හැමෝටම එක හා සමානව සැලකීම, සියලු ලිංගිකයන්ට, ඊළඟට clean water and sanitation, පිරිසිදු ජලය සහ සනීප ආරක්ෂාව, affordable and clean energy, මිලදී ගත හැකි නැත්නම් දැරිය හැකි වියදමකට පිරිසිදු බල ශක්තිය, decent work and economic growth, පිළිගත හැකි රැකියාවක් සහ ආර්ථික සංවර්ධනය, industry innovation and infrastructure, කර්මාන්ත නව්‍යතාවය සහ යටිතල පහසුකම්, required reduce inequalities, අසමානතා අඩු කිරීම ආදී වශයෙන් 17ක්ම 17ම කියවන්න කියොත් වෙලා යනවා. මේ 17 ගැන අවබෝධයක් තියාගන්න විභාගයේදී ඔන්න පුතේ කොහේ හරි නෝට් එකක් දාගන්න. මේ 17 අපේ විභාග ප්‍රශ්නයකට තාම ආවේ නැහැ.
හැබැයි පොඩි හරි තැනක් ඉඩක් තියෙනවා මේක කොහරි අහන්න. මට සැකයක් තියෙනවා මොකද මම හැමදාම විභාගයේදී කියනවා මෙන්න මේ වගේ අලුත් කාරණාවක් එනකොට පොඩ්ඩක් සටහන් කරලා තියාගන්න. මොකද විභාගයේදී මම එහෙම කියපු දේවල් ප්‍රශ්නවලට ඇවිල්ලා තියෙනවා. මං ගිය සැරේ අන්තිමට වතාවට විභාගේ තියෙනකොට කීවා 2019 අප්‍රේල් මාසයේ සිද්ධ වෙච්ච ත්‍රස්තවාදී ප්‍රහාරයත් එක්ක සංචාරක කර්මාන්තයේ බරපතල බලපෑමක් ආවා. ඒක ගැන ප්‍රශ්නයකදී කොටසක් විදිහට මොකක් හරි එකතු කරන්න පුළුවන්. ඒ නිසා අපි ඒකට සූදානම් වෙමු කියලා පොඩ්ඩක් සාකච්ඡා කරලා ගියා. ඒ විදිහටම ප්‍රශ්නයක් ආවා. හරි මේ විදිහට මම අවුරුදු 4-3ක මම කීපු දේ කිව්වේ මොකද සමහර බීමේ කරුණු අතිශයින් වැදගත් විභාගයේදී. ඒ නිසා මම නිතර නිතර මතක් කරනවා විභාගයේදී මෙන්න මේක වැදගත් වේ පුතේ ඒක පොඩ්ඩක් සටහන් කරගන්න කියලා. පුංචි නෝට් එකක් තියා ගන්න ඕන ළඟ. ඔන්න ලියා ගන්න ඕන මොනවද? තිරසාර සංවර්ධන ඉලක්ක, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන ඉලක්ක 17ක් තියෙනවා. හරිද? මම ඒක ටියුට් එකක් තියෙනවා මගේ ළඟ. ඒක ටිකක් ටියුට් එකකට වඩා ඇත්තරම එක්සත් ජාතික සංවිධානයෙන්ම ගත්ත ડોකියුමන්ට් එකක් තියෙනවා. මම ඒක ඔයගලන්ට කොහොමද ලැබෙන්න සලස්වන්නම්. මේ 17 ගැන එතකොට ඔන්න අවබෝධයක් තියාගන්න. හරි, රයිට්. පොඩ්ඩක් අපි තීරිකින් පැනලා එළියට පොඩ්ඩක් මේ කාරණාව සඳහන් කරන්න ඕන නිසා ලෝක බැංකුව එතකොට අපි අර කලින් කතා කරපු අරමුණ වලට සාපේක්ෂව අරමුණ මොකද සාකච්ඡා කරන්නේ? දොරේතන හැමදාම කමලියම කාන්තාව ගැන කියනවා, දුප්පතුන් ගැන කියනවා, ග්‍රාමීය ජන කොටස් ගැන කියනවා, පවුල ගැන කියනවා, ඔන්න තිරසාර ගැනත් කියනවා. තිරසාර මේ තව පොඩ්ඩක් දැනුම වැඩිපුර එකතු කරන්න තමයි මේ ස්ලයිඩ් එක දැම්මේ. ඔන්න වැදගත්ම එකක් ඊට පස්සේ විභාගයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ සූත්‍ර මූලයේ අර්ථකථනය කරන්න කොහොමද? ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලුවොත් මෙන්න මෙහෙමයි කියලා තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ සූත්‍ර මූල්‍ය සාර්ථකත්වය කරන්නේ මොකද? අඩු ආදායම් ලබන ජනතාව කොටස් වෙත මූල්‍ය සේවා ලබා දීම තමයි ඒගොල්ලෝ කියන්නේ. අඩු ආදායම් ලබන ජනතාව කොටස් වෙත මූල්‍ය සේවා ලබා දීම තමයි ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ. මේකට අපි අර කලින් සඳහන් කරපු මෙන්න මේ දෙකම එකතු කරලා විභාගයේදී ලියන එක තමයි මම ඕගොල්ලන්ට අනුමත කරන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේ පවසයි. ඊට අමතරව සංවර්ධන අරමුණු කරා මේ අර මේ නිර්වචනයද නැත්නම් මේ කාරණාවද සුදුමුල්ලිකරණයේදී ඉතා වැදගත් ලෙස සුදුමුල්ලිකරණයේ ලෙස දකින්නත්නම් පැහැදිලි කරයි කියලා ලියන එක තමයි පුතේ හොඳ. ඒතොර මේ දෙකම ඔළුවේ තියාගන්න. සුදුමුල්ලික මේ මහ බැංකුවේ නිර්වචනය තරමක් කෙටි නැත්නම් මතක තියාගන්න කෙලිම අඩු ආදායම් ලබන ජනතාව කොටස මූල්‍ය සේවා සැපයීම. එක තමයි ඒගොල්ලෝ කියන්නේ. මොකක්ද ඒකින් කියන්නේ? ඊට පස්සේ කියනවා ඒ හරහා ණය, ඉතුරුම් සහ තවත් අත්‍යවශ්‍ය මූල්‍ය සේවාවන් ලබා දෙන බවද සඳහන් කරනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ්සයිට් එකේ මේ විදිහම තමයි තියෙන්නේ අන්තර්ජාලය. මේදී සඳහන් වන විශේෂ කරුණක් මොනවාද කියනවා? ප්‍රමාණවත් සුරකුම් ලබා දීමට ඇති නොහැකියාව නිසා. ඔන්න අපි බැංකු මූල්‍ය ආයතන එන තැන. ප්‍රමාණවත් සුරකුම් security අපිට දෙන්නේ ඉඩම් කඩම් යාන වාහන තියලා අපින් ගන්න ඒවා නැතිකම නිසා නොහැකියාව නිසා සාමාන්‍ය බැංකු වලින් සේවා ලබා ගැනීමට නොහැකි ඉතා දුගී ජනතා කොටස් වෙත මෙම සේවා ලබා දෙන බවත් කියනවා. ඔන්න බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව පොඩ්ඩක් වෙනත් පැත්තකට ප්‍රශ්නේ ගෙනියනවා. මොකද්ද? සාමාන්‍ය බැංකු කරණයට ගියාම ඒ අයට සුරකුම් ඉල්ලනවා. ඒවා දෙන්න බැරි අයට ඒව දෙන්න බැරි උදා දුගී අයට සේවාවන් ලබා දීමට සුදුසු මූල්‍යකරණය වැදගත් කියලා මේ ලංකාවට සාපේක්ෂව කියන්න කරනද උත්සාහයක්. හරි, ඔයගලන්ට මහ බැංකුවේ වෙබ්සයිට් එකට ගියා නම් මයික්‍රෝ ෆයිනන්ස් කියන කයට මේ ටික තමයි සඳහන් වෙන්නේ. මේකේ ලොකු දෙයක් නැහැ. අඩු ආදායම් ලබන අයට දෙන්න ඕන කියනවා සහ අත්‍යවශ්‍ය සේවා අත්‍යවශ්‍ය මූල්‍ය සේවාවන් දෙන්න කියනවා. සිකියුරිටි දෙන්න බැරි අය ඉඩකඩම් ඒවා තියලා බැංකුවට අපේට තියලා ණය ගන්න බැරි අයට සේවා දෙන්න කිව්වන් ඉතා දුගී අයට සේවා සපයන එකත් සුදුසු මූල්‍ය කියලා දකිනවා. මෙතෙන්දි පොඩි කාරණාවක් ඔළුවට දාගන්න, මේ සුදුසු මූල්‍ය අර්ථකථනය මහ බැංකුව ඉදිරිපත් කරන්නේ ණය දෙනවා කියන පදනමේ ඉඳන්. ණය දෙනවා කියන පදනමේ ඉඳන්. ඒ නිසා අපි පොඩ්ඩක් තව ඉස්සරහට ගිහින් බලමු. සුදුසු මූල්‍ය අර්ථකථනය කරනවා කොහොමද? සුත්‍රමූල්‍ය ලබා දීම මගින් ඉටුවේයි මහ බැංකුව අපේක්ෂා කරනවා ආදායම් ජනිත වන ක්‍රියාමාර්ග වැඩි දියුණු වීම සහ ව්‍යාප්ත වීම. අපි අර කණින් කියන එකම තමයි අරමුණ. අඩු ආදායම් ලබන ජනතා කොටස් වල හැකියාවන් වර්ධනය වෙනවා. අපි අර කලින් කියපු ඒවම
පොට්ටක් වචන වෙනසක් විතරයි තියෙන්නේ අරමුණු විදියට. මෙහිදී හැකියාවන් ලෙස අර්ථ දක්වන්නේ ආර්ථික හැකියාව විය යුතුයි. ආර්ථික හැකියාව තමයි මේ හැකියාව විදියට දකින්නේ. ඊට අමතරව සූත්‍ර මූල්‍ය හරහා ජීවන තත්ත්වය උසස් කර ගැනීමෙන් ඉහත කී ජන කණ්ඩායම් ආර්ථිකයේ සක්‍රීයව ක්‍රියාත්මක වේවි කියලා අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකා මහ බැංකුව හිතනවා සූත්‍ර මූල්‍ය අරගෙන මේ ආදායම් ජනිත කරගෙන අඩු ආදායම් ලැබෙන කොටස් ඉහළ තැනකට ඇවිල්ලා ජීවන තත්ත්වය උසස් කරගන්න. ජීවන තත්ත්වය උසස් කරගන්න. ඊට පස්සේ ආර්ථිකයේ සක්‍රීයව වැඩ කරයි කියලා. ආර්ථික සක්‍රිය වැඩ කරනවා කියලා කියන්නේ බල කිසියම් පිළිගත් ආර්ථික කටයුත්ත රැකියාවක් හෝ ව්‍යාපාරයක් හෝ නිෂ්පාදනයක් හෝ මොකක් හරි කරයි කියන අපේක්ෂාව ශ්‍රී ලංකා මහ බැංකුවට තියෙනවා. මේක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිශ්චිතවම නිල වශයෙන් දක්වලා තියෙන ප්‍රකාශය. මිනිස්සු හිටියට වඩා උඩ තැනකට එයි. ඊට පස්සේ කියනවා ශ්‍රී ලංකාවේ සූත්‍ර මූල්‍යකරණයේ ආරම්භයේ සීට්ටු ක්‍රමය මගින් බව සිදු බව ශ්‍රී ලංකා මහ බැංකුව කියනවා. ඒක ඒගොල්ලන්ගේ මතයක් විදිහට ප්‍රකාශ කරනවා. සීට්ටු ක්‍රමය අපි කතා කරේ. මිනිස්සු අර සල්ලි දාලා සීට්ටු හදාගන්නේ. සීට්ටු ක්‍රමය ගැන කාට හරි අදහසක් නැති අයරෝ ඉන්නවද? මොකද්ද මේ සීට්ටු කියන්නේ? කවුරු ඉන්නවද පුතේ? සීට්ටු ක්‍රමය කියන්නේ අදහස් කර දන්නේ නැති අය? කවුරු දන්නේ නැති කෙනෙක් ඉන්නවද සීට්ටු කියන එක? මං හිතන්නේ පුරුන්ට අදහසක් ඇති. අර ඇත්තටම පූල් කරනවා, අරමුදලක් හදනවා සල්ලි දාලා දාලා. ඊට පස්සේ අරමුදල එකෙක් හෝ කීප දෙනෙක් පාවිච්චි කරනවා. ඊට පස්සේ නැවත අරමුදල ආදි ගස්සනවා. ඒ අරමුදල නැවත නැවත පාවිච්චි කරනවා. මේ විදිහට හැමදාම අර චක්‍ර අරමුදලක් ඉදිරියට ගෙනියන ක්‍රමයක් තමයි සීට්ටු ක්‍රමය. මේක ලංකාවේ බොහෝ නගරවල බොහෝ ප්‍රදේශවල ඉතාම ජනප්‍රිය ක්‍රමයක්. මේක විධිමත් ක්‍රමයක් වුණාට මිනිස්සු එකතු වෙලා හදාගත්ත ක්‍රමයක්. ඒක දිගටම පාවිච්චි වෙනවා. මේක රටේ සමහර නගරවල රුපියල් 10,000 ඉඳන්ම සීට්ටු තියෙනවා. තව නගරවල මිලියන දෙක තියෙනවා. තව නගරවල මිලියන 10 15 කෙනෙක් තරම් සීට්ටුත් තියෙනවා. ඒ තරම් විශාල සීට්ටු තියෙනවා. රයිට්. මේක බැංකු මූල්‍ය ආයතන කිසි කෙනෙක් දන්නේ නැහැ. AI විසින්ම තන්නි ක්‍රම විශ්වාසය මත පදනම්ම කරගෙන යන කියක් එක්කෙනෙක් කරන්නේ. අනිත් 10 දෙනෙක් ඉන්න 10 දෙනාගම සල්ලි ටික එකතු කරලා අරමුදල හදනවා. ඒ අරමුදල මේ සතිය මේ සැරේ ඔයාට එක්කෙනෙක් කෙනෙකුට හම් වෙනවා. එක සැරේ අරමුදලක්. එයා ඊට පස්සේ ඒක වැඩ ඊළඟ මාසෙ ඉඳලා එයා ආයෙ දාලා ඒ අර මාසෙ කියන රයිට් ඊළඟ මේ සැරේ මාසෙ ඔයාට. ඔකේ තව ඉදිරියට යන ක්‍රම තියෙනවා. වෙන්දේසි සීට්ටු කියලා තියෙනවා. මේක ඉතාම ජනප්‍රිය ක්‍රමයක්. ඔන්න කාට හරි මම අභියෝගයක් කරනවා, පුළුවන් නම් මෙතන ඉන්න පුතෙක් දුවෙක් පුළුවන් නම් බැංකුවකට හඳුන්වා දෙන්න. මේ සීට්ටු ක්‍රමයක් එක්ක විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන් බැංකින් ප්‍රොඩක්ට් එකක් තාම ලංකාවේ නැහැ. සීට්ටු ක්‍රමය විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන් බැංකු ප්‍රොඩක්ට් එකක් තියෙනවද? මන් දන්නේ පුතාලා ඉන්න ආයතනයක තියෙනවද කියලා. පුළුවන් නම් හඳුන්වා දෙන්න. ඉතාම ජනප්‍රිය ක්‍රමයක් සහ යම් ආකාරයක අතරම කාර්ග ප්‍රඥාන සැපීමේ හොඳ ක්‍රමයක් දැනට ලෝක ලංකාවේ ක්‍රියාත්මක වෙන. නමුත් ඒක නිල වශයෙන් නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න ඕගලන්ට අනාගතේදී හිතන්න දෙයක් මම ලබා දුන්නා. බැංකින් ප්‍රොඩක්ට් එකක් නැහැ. ඊට පස්සේ මේකේ කියනවා සීට්ටු ක්‍රමය තවමත් ලංකාවේ නාගරික, අර්ධ නාගරික හා ග්‍රාමීයන සීළු ප්‍රදේශවල ජනප්‍රියයි. මේට බලපාන හේතුව වන්නේ සාම්ප්‍රදායික බැංකුවල ක්‍රියාත්මක වන සංකීර්ණ හා අසීරු ක්‍රියාවලියකින් තොරව මූල්‍ය සපයාගත හැකියි. පැහැදිලි. බැංකුවට එන්න ඕනේ නැහැ, කොලාසම් කරන්න ඕනේ නැහැ, ඉඩම් අපේර තියන්න අවශ්‍ය නැහැ, නීතිඥයෝ පස්සේ යන්න ඕනේ නැහැ, බැංකුව සල්ලි දෙනකම් බලාගෙන ඉන්න ඕනේ නැහැ. හැමෝම එක තුළ විශ්වාසය මත ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක්. මෙතෙක් කියපු වගේ මොන හරි අඩුපාඩුවක් තියෙනවද කියලා මට කියන්න පුතේ. මොන හරි තේරුම් ගන්න දෙයක් තියෙනවද? ප්‍රශ්න අහන්න තියෙන අය පැහැදිලිද? ආකාරි ප්‍රශ්න අහන්න තියෙනවා පුතා. ටෙක්ස්ට් බොක්ස් එකේ ඉංග්‍රීසියෙන් ටයිප් කළත් කමක් නැහැ, ඉංග්‍රීසි සිංහල විදියට ටයිප් කළත් කමක් නැහැ, සිංහලෙම ටයිප් කළත් කමක් නැහැ. මොකක් හරි විදියකට ප්‍රශ්න වුණා නම් අහන්න පුළුවන්. කාට හරි පුතේ ප්‍රශ්නයක් තියෙනවද ඉස්සෙල්ලා හොවා වගේ? රයිට්. හරි. මට එක දරුවෙක් කවුරු හරි පුතෙක් ප්‍රතිචාරයක් දැක්වුවා. කොහොම බලන්න අපි ඉන්න අනිත් පුතාලා ටික ඉන්නවද කියලා බලමු. කවුරු හරි ඉන්නවා, 20 ගණක් ඉන්නවා. උත්තරයක් අපි හිතමු උත්තර ලැබෙයි කියලා. රයිට්.
එක පුතෙක් මට කියලා තිනා හොඳයි කියලා රයිට් අපි ඉස්සරහට යන්න ඊට පස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ශුද්‍ර මූල්‍ය යන මාතෘකාව එක අකුරක් වෙකිලා නැහැ ශුද්‍ර මූල්‍ය අර්ථකථනය ශුද්‍ර මූල්‍ය සේවාවන් මගින් දුප්පත් ජන කොටස් වලට දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට සහාය වන බව හා එමගින් චිරස්ථායි බව සහායම ක්‍රමයෙන් චිරස්ථායි බව ශ්‍රී ලංකා මහ බැංකුව කියනවා මේ වචනේ හොඳට ඉක්ින්න උනට දාගන්න චිරස්ථායි කියන වචනේ මොකද කියන්නේ ශුද්‍ර මූල්‍ය සේවාවන් නිසා දුප්පත් ජනතාව දුප්පත්කමට එරෙහිව සටන් කරනවා සහාය වෙනවා ඒකට සහායව චිරස්ථායි නැත්නම් කල්පවතින නැත්නම් හොඳ ක්‍රමවේදයක් කියලා කියනවා ශුද්‍ර මූල්‍ය තුරන් කිරීමට සෝරි ශුද්‍ර මූල්‍ය දුප්පත්කම තුරන් කිරීමට නැත්නම් ඉරඩිකේෂන් ඔෆ් පවර්ටි කියනකට ඇති බලවත් මෙවලමක් පවර්ෆුල් ටූල් එකක් බව ශ්‍රී ලංකා මහ බැංකුව තම විභාග අඩවිය තුළ ඉතා පැහැදිලිව දක්වලා ඇත ඔන්න ඔය වචන ටික ඔළුවේ දාගන්න මම ඉංග්‍රීසියෙන්ුත් ටයිප් කරේ ඒකයි මොකද ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ ශුද්‍ර මූල්‍ය දෙනවා කියන්නේ දුප්පත්කමට එරෙහිව සටන් කරන්න සහාය දෙනවා ඒක චිරස්ථායීව පවතිනවා. ඒ වගේම දුප්පත්කම නැතිකරන්න චුද්‍ර මූල්‍ය කියන්නේ බලවත් මෙවලමක් ඔය වචනේ හොඳට ඔලුවට දාගන්න. Powerful tool. ටූල් කියන වචන නේද? අවුගේ ටිකේ පාවිච්චි වෙච්ච වචනයක් නිසා පරිස්සමෙන් පාවිච්චි කරමු අපි. හැබැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියන නිසා අපි බය නැතුව ටූල් කියන වචනේ පාවිච්චි කරමු. හොඳයි. බොහෝ ජනතාව කොටස් විධිමත් මූල්‍ය සේවා කරා එළඹීමට නොහැකිකම නිසා දරිද්‍රතාවය තුළම පීඩා විඳිනවා. මං කියුවේ අර පුතාහු ප්‍රශ්නේ සමහර දිස්ත්‍රික්කවල ඇයි තාම වැඩි වෙන්නේ නැත්තේ? ඒගොල්ලන්ට තාම දුප්පත්කමේ මිඳ වෙලා තින්නේ ඇයි කියලා. හේතුව සේවාවල් නැතිකම. මූල්‍ය සේවා වෙත ළඟා වීමට පහසුකම් වර්ධනය කිරීම අඩු ආදායම් ලබන්නා ආර්ථිකයට දායක කර ගැනීමට පිටිවහල් වන බවද කියනවා. මූල්‍ය සේවා දෙනවා නම් මිනිස්සු මූල්‍ය සේවා ගන්නවා. අරගෙන ඒවා පාවිත කරලා ඒ වගේ වාසිය අත්පත් කරගන්න. එහම වාසිය ගන්නව නම් මූල්‍ය සේවාවල බැංකු වලට ඇවිල්ලා රක්ෂණය කරලා මුදල් හේට මේට සංසරණය කරලා භාණ්ඩ විකුණලා ඒ හැමදේම කරලා බැංකු වලින් නැත්තම් මූල්‍ය ඇතමින් හොඳට සර්විස් ගත්තොත් ඒ අය ලංකාවේ ආර්ථිකයට දායක වෙනවා. සක්‍රීයව දායක වෙනවා කියන එක තමයි මහ බැංකු කියන්නේ. ඒක හරි. බැංකු තියෙනවා නම් මිනිස්සු බැංකු සිස්ටම් එක පාවිච්චි කරනවා. ATM කාඩ් ගන්නවා, ඉන්ටර්නෙට් බැංකින් ගන්නවා, චෙක් මාරු කරනවා. බැංකුවකින් බැංකුවට සල්ලි යවනවා. හරිද? භාණ්ඩ කොහේ ඈත තැනක විකුණලා නැත්නම් වෙන කොහේ විකුණලා ඒගොල්ලන්ගේ බඩු භාණ්ඩ බිල දී ගන්න ඇයට මුදල් තැන්පත් කරන්න පුළුවන් කියලා තියෙනවා. ආදේශ පහසුකම් තියෙනවා. පිට රටවලට මුදල් යවනවා. පිට රටවලින් මුදල් ගෙන්න ගන්නවා. ගිණුම් පවත්වගෙන යනවා. මුදල් ඉතුරු කරනවා. පොලි ආදායම් ලබනවා. රක්ෂණ සමාගම් වලට යනවා. රක්ෂණ මිල දී ගන්නවා. ඉතුරුම් කරනවා. රයිට්. මේ හැම දෙයක්ම මේවා කරනවා නම් මිනිස්සු ආර්ථිකය තුළ වැඩ කරනවා. ලංකාවේ ගොඩක් මිනිස්සු එහෙම එන්නේ නැහැ බැංකුවට. හේතුව අපි දොරවල් ඇරලා තිබුණට බැංකුවට එන්න කියලා අපි ඇත්තටම මිනිසුන්ට ඕන සර්විස් එකද දෙන්නේ. කොයි බැංකුවේද එහෙම සර්විස් තියෙන්නේ? අපි මිනිසුන්ට ආවොත් ගිණුම් තියෙනවා අරගෙන යන්න පුළුවන්. අපි එන්න එන්න කියලා කීවට ඒ අයට ඕන කරන දේවල් අපේ සේවාවල් ඇතුළේ නැහැ. විශේෂයෙන්ම කුඩාම දුප්පත්ම සේවනතල රටේ ආර්ථිකයේ පහළ කොටස් වලට අපි එහෙම සේවා දෙන්නේ නැහැ. මම හොඳ උදාහරණයක් කියන්නම්. මෙතන ඒ දරුව ඇති මම මේ බැංකුවේ නමම කියලා කියනවා. ජාතික ඉදිරි කිරීමේ බැංකුව මම දැක්කා සාමාන්‍ය එළවලු පොලේ බැංකුවේ නිලධාරි මහතුරු දෙන්නෙක් හෝ තුන්දෙනෙක් අර පුංචි පොඩි මැෂින් එකක් අතේ තියාගෙන එළවලු මුදලාලිගේ මුදලාලි ගාවට ගිහිල්ලා පුංචි පුංචි තැන්පතු ඉල්ලගන්න රුපියල් 100යි 200යි 300යි අරගන්න. තැන්පතු අරගෙන ඒකේ වෙලම ඒගොල්ලන්ගේ අර පුංචි පොස් මැෂින් එකෙන් දාලා ඒ වෙලෙම පොඩි රිසිට් එකක් දෙනවා අතට. ඊළඟ කෙනා හරි වාගේ රුපියල් 300 ඔන්න බිමට දැම්ම මෙන්න මේ ඒකට තහවුරුව. ඊට පස්සේ මම ඒ මුදලාලිගෙන් ඇහුවා ඒක හරි ෂෝක් ක්‍රමයක්. ඔයා මොකද මේක පාවිච්චි කරන්නේ? එතකොට කෙලිම උත්තරේ මොකද්ද? අපිට බැංකුවට යන්න වෙලාවක්. අපි බැංකුවට ගියොත් බිස්නස් එක නවත්තන්න. අපි මම තමයි තනියම බිස්නස් එක කරන්නේ. මට කඩේ මේ මෙලෝලු ලෑල්ල වහලා නැත්තම් මගේ එළවලු ටික විකුණන එක නවත්තලා බැංකුවට යන්න බෑ. හැබැයි බැංකුව මගේ ළඟට එනවා. මේ මහත්තුරු ඇවිල්ලා මගෙන් ඉල්ල ගන්නවා. මගේ ගිණුම ඇරියෙත් එහෙමයි. මට බැංකුවෙන් ආවා, මෙතෙන්ටම ආවා. මගෙන් බැංකුව ගිණුම අරගත්තා. දැන් මට මම යන බැංකුවට අනිත් එක මම රුපියල් 100ක් කරන් කවදාවත් බැංකුවට යන්නේ නැහැ. රුපියල් 200ක් කරන් බැංකුවට යන්නේ. නමුත් මේ මහත්තුරු මෙතෙන්ට ඇවිල්ලා මගෙන් එකතු කරගෙන යන නිසා නොදැනුවත්වම මං ඉතුරු කරනවා. ඒතර මම නොදැනුවත්වම මට බැංකුවේතුලින් මට ඕන කරන සල්ලි ටිකක් ඕන වෙලාවක තියෙනවා. මට ආරක්ෂාවක් තියෙනවා. නැත්නම් මට ආය තොග මිලදී ගන්න තොගයක් මිලදී ගන්න බිස්නස් එක වැඩි දියුණු කරන්න සල්ලි ටිකක් ඉතුරු වෙනවා. බැංකුවට ගිහිල්ලා කතා කරලා පුංචි ණයක් ගන්න අවස්ථාව හම්බ වෙනවා. මේක ඉතාම හොඳ තත්ත්වයක්.
ඉතාම හොඳ තත්ත්වයක්. මම දන්නවා තව සමහර බැංකු එහෙම කරනවා ඇති. නමුත් මගේ ඒක දැකීමෙන් මම ඇත්තටම සතුටටපත් වුණා. ලංකාවේ එහෙම කරන්න පුළුවන්. එතකොට පහසුකම් ළඟාවෙන්න පහසුකම් මූල්‍ය සේවා වලට ළඟා කරගන්නවා කියලා කියන්නේ අන්න ඒක තමයි නියමාර්ථය. ඒකට කියනවා අපි බෑෆුඩ් බැංකින් කියලා. නැත්තම් ඩෝස්ටෙප් බැංකින් බෑෆුඩ් බැංකින් කියලා. බෑෆුඩ් බැංකින් කියලා කියන්නේ පයින් ගිහින් නැත්තම් අරගෙන බැංකුකරණය කරනවා කියන එක. මේක ඉතාම හොඳ ක්‍රමයක්. අන්න අර පුතේ කලින් අහපු ප්‍රශ්නේදී කලින් ඇහුවා මගෙන් ඇයි අර සමහර දිස්ත්‍රික්කවල වෙන්නේ නැත්තේ? ශූද්‍ර මූල්‍ය ආයතන කළ යුත්තේ ඒක තමයි. පුතේ ගිහිල්ලා ඔයාට ණයක් දෙන්නම් කොහොම හරි ණය අරගෙන මට ගෙවන්න කියන එක නෙමෙයි. මිනිස්සුන් පියවරෙන් පියවර මේක ඇතුළට ගන්න එක ශ්‍රී ලංකා මහ බැංකුවේ බව සඳහන් කරනවා. ඒ අය ආර්ථිකයට සම්බන්ධ වෙන්නේ එහෙම සේවාවල් දුන්නොත් කියන එක. එතකොට ශුද්‍ර මූල්‍ය කියන්නේ එතකොට හුදෙක් ණය දෙනවා නෙවෙයි කියන එකට ඔන්න මම කරුණු එකතු කරනවා. මිනිස්සු ගාවට යනවා, කතා කරනවා, ආ මිනිසුන්ට උදව් කරනවා, කියලා දෙනවා. මේ හැම දෙයක් මේක ඇතුළේ තියෙනවා. ඊට පස්සේ මහ බැංකුව කියනවා එසේ දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමෙන් වත්කම් වර්ධනය, ආදායම් වර්ධනය, ආර්ථික ආතති තත්වයන් මගින් වන හානිය අවම කර ගැනීම සිදුවන බවද පිළිගනී. වත්කම් වර්ධනය වෙනවා. වත්කම් කියලා කියන්නේ තමන්ගේ ඉඩකඩම්, යාන වාහන ආදි දේවල්. ආදායම් වර්ධනය වෙනවා. තුන්වෙනි එක වැදගත්. ආර්ථික ආතති තත්වයන් ස්ට්‍රෙස් සිටුේෂන්ස් මේ අපි ඉන්නවා වගේ කාලෙක. ඒවට වන හානිය අවම වෙනවා. ඔය අපි මෙතන පුතාලා ඉන්න ගොඩක් අය බැංකුවල නැත්තම් මූල්‍ය ආයතන වල වැඩ කරනවා ඇත්තේ. ඕගොල්ලන්ට ලොකුවට මේක තාම දැනෙන්නේ නැහැ. මොකද මූල්‍ය ආයතන වල තාම පඩිනඩි කපලා හැමකුත් උනේ නැහැ. එහෙම කරපු ආයතනවල අයට ආර්ථිකයේ ආතතිය ඇඟට දැනෙනවා දැන්. වෙනදට වඩා අඩු පඩියක් ලැබෙනවා. සංචාර කර්මාන්තයේ නිරත වෙච්ච බොහෝ ආයතනවල අයට දුන්න ඔප්ෂන් එකක් පඩි දෙන්නේ නැහැ. හැබැයි රස්සාව තියෙනවා. ඉදිරි මාස 12ක් පඩි නෑ. ඔහොම ඉන්න. අපි අපි රස්සාව නැති කරන්නේ. ඊයට ආර්ථික ආතතිය දැන් නැති. එහෙම ආර්ථික ආතති තත්වයකදී අපි මේ කතා කරන පල්ලෙහැම ආර්ථිකයේ ඉන්න දුප්පත් අය අසරණ වුණොත් කොච්චර බරපතල තත්යකට පත් වෙනවද? ඒක නොවෙන්න කටයුතු කරන්න සුදුර මූල්‍ය පාවිච්චි කරන්න කියන එක ශ්‍රී ලංකා මහ බැංකුව කියන. පහුගිය කාලේ පාරවල් කුඩයක් හදන මිනිස්සු හිටියේ නැහැ. සපත්තු මහන මිනිස්සු හිටියේ නැහැ. සමහර තැන්වල ලොතරැයි කූඩුව වැඩ කරන්නේ නැහැ. සමහර තැන්වල පුංචි පුංචි නිෂ්පාදන පළතුරු ටික විකුණපු මිනිස්සු හිටියේ නැහැ. ඒ අයට ආර්ථික ආතතිය දැනුණා. ශුද්‍ර මූල්‍ය හරියට ක්‍රියාත්මක වෙලා ඒ අයව ඉතුරු වලට, රක්ෂණයන්ට, ඒවට හිමීට හිමීට යොමු කරවගෙන තිබුණා නම් අර පුතා කිව්වා වගේ 2002 දිහා ඉඳලා එහෙම කරවුවේ නැත්තේ ඇයි කියලා අහපු ප්‍රශ්නට හොඳ ඒක ඉතා හොඳ ප්‍රශ්නයක් වෙන්නේ ඒකයි. ඒ කාලේ ඉඳලා මිනිසුන්ට ඒව කරලා පුරුදු කරලා තිබුණා. මේ ආර්ථික ආතති තත්ත්වයේදී ඒ මිනිසුන්ට රඳා ඉන්න රැඳිලා ඉන්න ක්‍රමවේදයක් හැදෙනවා. අන්න ශුද්‍ර මූල්‍යවල වටිනාකම. එතකොට දුප්පත් රටවල් දුප්පත් වෙලා ඉන්නත් පොහොසත් රටවල් වල තවමත් ශුද්‍ර මූල්‍ය පාවිච්චි කරන්නත් ඔන්න මම හේතුවක් තවත් කීවා. ඔහොම තමයි ලෝකයේ අනිත් රටවල් මේක භාවිත කරන්නේ. හොඳයි. ඒ අනුව ඔන්න මිනව වැඩගත් මාතෘකාව. විධිමත් නියාමන හා සුපරීක්ෂණ ක්‍රියාවලියක අවශ්‍යතාවය. මම කිව්වා මම අද කතා කරනවා කියලා ඒක. දැන් මෙතෙක් කියපු කරුණු වල ටිකක් අද ටිකක් විෂය කරුණු ටිකක් අපි වැඩිපුර කතා කරා. විෂයම තමයි අද කතා කරේ. අද ගිය සතිය වගේ අපි ප්‍රායම වෙන අද උදාහරණට වඩා විෂය කරුණුම කතා කරා. දැන් මේ ටික තේරුණාද පුතා? දැන් මට ඉස්සරහට යන්න පුළුවන්ද? ඔයගලන්ට මේ මෙතෙක් කතා කරපු කරුණු ටික තේරුණාද කියන එක පැහැදිලි කරන්න. කෝ මෙදරෝ. හොඳයි. ඔන්න නියාමන ක්‍රියාවලියක් ඇයි වුණ වෙන්නේ කියන එකට මම එනවා තැනකට. ඇයි මහ බැංකුව මේකේ පළවෙනි වාක්‍ය විතරක් බලන්න. අගතිගාමී නැත්නම් මැලීෂස් හා සදාචාරාත්මක නොවන අනෙතිකල්
භාවිතාවන් නිසා ශුද්‍රමූල්‍ය අත්‍යවශ්‍ය වන ජනතාව කොටස් නිරන්තරයෙන් රැවටීමට හා අවදානමට ලක්වන බැවින් ශක්තිමත් නියාමන ක්‍රියාවලියක අවශ්‍යතාවය මහ බැංකුව දකිමි. මම අර කලින් කීවේ අර පුතෙක් අහපු ප්‍රශ්නෙට මොනතරම් නීති තිබ්බත් මිනිස්සු ගිහිල්ලා මහ පොළොවේ මොනවද කරන්න කියන එක තමයි වැදගත් කියලා. අන්න එතෙන්ට තමයි මේ ඊළඟ ටියුට් එකේ මම කරුණු කියන්නේ. මේ ටියුට් එක පේනවද පුතා? ශුද්‍ර මූල්‍ය කියන මේ ටියුට් එක පේනවද? කො මට දරුවෙක් කියන මේක පැහැදිලි පේනවද? දරුවන්ට කියවන්න පුළුවන්ද? කියවන්න පුළුවන්ද පුතේ? රයිට්. පුළුවන්. සදාචාරාත්මක නොවන ශුද්‍ර මූල්‍යකරණයන් සහ පරිචය. මොනවද ඇත්තටම ශුද්‍ර මූල්‍යකරණයේදී මිනිස්සු කරන වැරදි? ශුද්‍ර මූල්‍යකරණ කර්ම කියන්නේ ශුද්‍ර මූල්‍ය සපයනවා කියලා කියන අය කරන වැරදි මොනවද? අපි මේක බලාගෙන යමු. ශුද්‍ර මූල්‍යකරණය දරිද්‍රතාවය අවම කිරීමේ උදෙසා ක්‍රියාත්මක වුවද එහි භාවිතාවේදී සදාචාරාත්මක වශයෙන් බොහෝ විවේචනයට ලක් වෙනවා. පාවිච්චි කරනකොට බොහෝ සෙයින් විවේචනයට ලක් වෙනවා. इसी प्रश्न भाजने पहत सैकविन दीनाद मुलिन लाभे अपेक्षा किरी तुरा आरंभ शुक्र मूल्य आयतन क्रमेण लाभ लभी आरंभ मुलिन पटांगा मेक भूम समाज सीवी तम पटांग है बे इट पास प्रधान आरम लाभ लभी कलिंग प्रश्न नयक तीलाहमारी मट नय के वीन तेरे तल जातिवासीम आंदोलन लखच्चे उदाहरण मेकिया मेक्सीको इतर आयतने शुद्रमूल्य पोली अनुपाते सी एट सी आई पोली अनुपाते सी एट सी आई इट पास लीन बैंक इहलारी बैंक इलाहरी इहल प्रसाद दीमन आर धन पत्न आहुए अतर वेन्नी आयतने शुद्रमूल्य आयतने एक सीट බැංකුවක් දක්වා යන ලයිසන් එක දෙන්න ස්විට්සර්ලන්තේ මෙක්සිකෝව ලෑස්ති වෙනකොට ඒකේ වැඩ කරන අය මෙච්චර ඉක්මනට ධනවත් වුණේ කොහොමද කියලා හොයලා බලනවා. එතකොට තමයි මේක අහුවෙන්නේ. ලංකාවෙත් බොහෝ ශුද්‍ර මූල්‍ය ආයතනවල නැත්තම් අවිධිමත් ලෙස ක්‍රියාත්මක වන ආයතනවල කිසිම සොයා බැලීමක් තවමත් සිද්ධ වෙනවා කියලා මම හිතන්නේ. ලංකාවේ දැනට උපරිම ශුද්‍ර මූල්‍ය පොලිය අනුපාතයක් තියෙනවා. හැබැයි මිනිසුන්ගෙන් එක ඇත්තටම ගන්න කොහොමද කියලා කොහෙවත් සොයා බැලීමක් කරන දෙයක් විදියක් නැහැ. එහෙම නැතුව ඒකට පැමිණිලි කරන්න තරක් නැහැ. මිනිස්සුර දන්නෙත් නැහැ, හොයන්නෙත් නැහැ. බොහෝ අයට කියන්නේ මම ඔයාලට රුපියල් මෙච්චරක් දෙනවා, මට සතියකට මෙච්චරක් දෙන්න. සතියකට රුපියල් 1000ක් ගෙවන්න. සතියකට. එහෙම තමයි දෙන්නේ. අවසානයේ ගණන් හදලා බලපුවම පොලි අනුපාතය 50යි. ඔය විදිහට. මේක හේතුව තමයි ආයතනීය අරමුණ ලාභ ලැබීම. ශුද්‍ර මූල්‍ය සංවර්ධනය නෙවෙයි, නැත්නම් ශුද්‍ර ක්ෂේත්‍රයේ ශුද්‍ර කර්මාන්ත කරුව සංවර්ධනය නෙවෙයි. මේක එක පරපතල සදාචාරාත්මක නොවන අවභාවිතාවක්. දැන් අපි බැංකු ප්‍රධාන පෙළේ බැංකු බලන්නකෝ. බැංකු වලට මෙහෙම කරන්න බෑනේ. බැංකු වලින් පොලිය ගන්නකොට පොලිය අඩු කරන්න කියලා මහ බැංකුව කිව්වම අඩු කරන්න ඕන. දැන් ඊයේ සතියේ සියලුම නිවාස ඉදිකිරීම සඳහා දෙන ණය 7 දක්වා පහත හෙලන්න කියලා ශ්‍රී ලංකා මහ බැංකුව නිශ්චිතවම විධානයක් නිකුත් කළේ. විධානයක්. ආයේ ඒකේ කතා දෙකක් නැහැ. ඒකට අඩු කරන්න ඕන. සමහර ලාට සමහර බැංකුවල සේවකයන්ටවත් එච්චර අඩු පොලි නැහැ. අඩු කරන්න කියලා. දැන් අඩු කරලා දෙන්න වෙනව ණය. ඒ නියාමණය ශුද්‍ර මූල්‍ය ආයතන වලට සිද්ධ වෙන්නේ නැහැ. මේක ලංකාවේ නෙමෙයි, තමහර බොහෝ රටවල වෙනවා. බොහෝ රටවල මේක වෙනවා. මොකද හේතුව ශුද්‍ර මූල්‍යකරණය පුතේ ලාභය පමණ කරවුණු කරගත්තොත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ලාභය ඉදිරියට ගත්ත ගමන් ශුද්‍ර මූල්‍යකරණයෙන් අපි බැහැර වෙනවා. ඒ වෙනුවට අපි මොන හරි කරලා සල්ලි හොයන තැනකට තල්ලු වෙනවා. රයිට්. ඒ පළවෙනි එක. දෙවෙනි එක. දැඩි ණය අය කරගැනීමේ ක්‍රමවේදයන් භාවිතය පිළිබඳව ග්‍රාමීණ බැංකුව ඇතුළු බොහෝ ශුද්‍ර මූල්‍ය ආයතන චෝදනා එල්ලලා තිබෙනවා. ඒ කියනවා ණය ගෙවා ගැනීමට නොහැකි වූ විට දුගී ණයකරුවන් සතු කුමන හෝ දේපලක් බලහත්කාරයෙන් නැගෙන යාමේ පුවත් තියෙනවා. මේක ලංකාවෙත් තියෙනවා. අපි බැංකුවකට බැංකුව වැඩ කරන දරුවෝ දන්නෝ ණය කරගැනීමට නිසි ක්‍රියාවලියක් තියෙනවා.
පැහැර හැරියොත් ලියුමක් ලියන්න ඕන, කතා කරන්න ඕන, සාකච්ඡා කරන්න ඕන, ගෙනල්ල සාකච්ඡා කරනවා, සමත මණ්ඩලයට යනවා, ඊට පස්සේ උසාවියට යනවා නම් එහෙමයි, එහෙම නැත්නම් වෙනත් අය කරගැනීමේ ක්‍රමවේද තියෙනවා නම් ඒ විදිහට ක්‍රමවේදයකට යනවා. ඒක නිශ්චිතවම සඳහන්. ඒ නිසාම තමයි බැංකුවල ණය කරගැනීම කල්ගත වෙන්නේ. පැහැර හැරියොත් කල්ගත වෙනවා. නමුත් ඔයගොල්ලෝ දන්නවා සමහර කල්බදු සමාගම් කොහොමද තමන්ගේ කල්බදු දීපු වාහන අත්පත් කරගන්නේ? පාර යනකොට වාහනේ නවත්තලා බිල්ලෙන් ඇදලා ඊට දාලා වාහනේ අරන් යනවා. ලංකාවේ කිසිම නීතියක ඒකට අවසර දීලා නැහැ. කිසිම නීතියක අවසර දීලා නැහැ. ඔයගොල්ලෝ දන්නවා, ඔයගොල්ලෝ අහලා ඇති, ඔයගොල්ලෝගේ මිත්‍රයෝ දන්න අඳුරන අයට ඔය ප්‍රශ්නේ මතුවෙලා ඇති. අපි කියන්නේ සීසර්ලා දාලා වාහනේ ඇල්ලුවා කියලා. සමහර බැංකුත් මේ ක්‍රමය පාවිච්චි කරනවා කියලා මම අහලා තියෙනවා. කිසිසේත්ම නීතිය සඳහන් කරන්න බෑ ඒක. නීති විරෝධී. නමුත් සුදුර මූල්‍ය ක්‍රමය ලංකාවේ මේක නැගෙනහිර පළාතේ එක්තරා මේ මීට අවුරුදු දෙකකට විතර කාලයකට කලින් බරපතල විදිහට මේ චෝදනාව ගෙදරට ඇවිල්ලා ණය ගිව්වේ නැත්තම් ගෙදර තියෙන බඩු මුට්ටු උස්සන් යනවා. ඉන්දියාවගේ රටවල නම් ණය ගිව්වේ නැත්තම් ගෙදර ඉන්න ළමෙක් ප්‍රාණය පේට ගන්න. ණය ගිවනකම් දෙන්නේ නැහැ ළමයා කියලා. ඒ තරම් බරපතල තත්ත්වයකට මේවා පත් වෙලා තියෙනවා. දැන් ඔය ග්‍රාමීණ බැංකුවේ තියෙන බංගලාදේශයේ චෝදනා තියෙනවා. දුප්පත් මිනිසුන්ගේ ගෙදර බහලට සෙවිලි කරලා තියෙන තගරම් ගලවගෙන උයන්ඩ පිහන්න තියෙන හට්ටි මුට්ටු ටික අරන් යනවා. ඒ තරම් දැඩි අය කරගෙන මේ ක්‍රමවේද මේවා අතිශයින් සදාචාරාත්මක භාවයෙන් තොරයි. හේතුව දීලා තියෙන ණය කොහොම හරි ණය ගෙවුවේ නැත්තම් බලෙන් ණය කරගන්න. ලංකාවේ මේක තියෙනවා. ලංකාවේ ණය කර ගැනීමට හරිද අපි දැකලා තියෙනවා. මම දන්නේ ඒක කොච්චර සදාචාරාත්මකද කියලා. සමහර බැංකු සමහර විශේෂම ක්‍රෙඩිට් කාඩ් එහෙම දෙන ආයතන ක්‍රෙඩිට් කාඩ් එක ගිව්වේ නැත්තම් තමන්ගේ රැකියාව කරන තැනට කතා කරලා රැකියාවේ ප්‍රධානියට කියනවා මෙහවලා අපේ ක්‍රෙඩිට් කාඩ් එකක් අරන් තියනවා ගෙවන්නේ නැහැ කියලා. අතිශයම සදාචාර විරෝධී, අතිශයම සදාචාර විරෝධී. එහෙම නීතියක් නැහැ ලංකාවේ. තමන්ගේ බැංකු කටයුතු ගැන නැත්නම් තමන්ගේ මූල්‍ය කටයුතු පිළිබඳ රහසිභාවය ආරක්ෂා කර ගැනීමට අපිට නීතියෙන් ප්‍රතිපාදලා තියෙනවා. නමුත් ඒ සියල්ලම විභවා කිල්ල කටයුතු කරන තත්ත්වයක් බැංකුවල තියෙනවා. ඉතින් එතකොට කුඩා කර්මාන්තවල කොහොම දරුවට මේක ඇද්ද? ඒක අතිශයම වැදගත්. මේ නිසා තමයි නියාමනය ඕන. නිසා ඒක තව වැරගත් එකක්. ඊළඟට දුගී ණයකරුවන් අධික ණය බරකට තල්ලු කරනවා. පුළුවන් තරම් ණය දෙනවා. තල්ලු කරන ණයම වැයම්. සුත්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ මේක පෙන්වලා තිනවා. තරමකට හෝ ණය ගෙවා ගත හැකි නම් තව තවත් ණය වලට තල්ලු කොට ඉන් දරා ගත හැකි නොහැකි ණය බරක් ඒගොල්ලන්ගේ ඔළුව මත පටවනවා. මේක වෙන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති සුත්‍ර මූල්‍ය වෙන පොඩ්ඩක් හොයලා බලන දරුවෝ දන්නෝ ණයක් දෙනවා. ඒක ගෙවාගෙන එනකොට හරිද? ඒකේ ණයෙන් භාගයක් ගෙවනකොට මොකද කියන්නේ? අපි මේක ටොප් අප් කරමු. ආ ගෙවපු ටික ආයෙ දෙන්න. ඒතර හැමදාම මේගොල්ලෝ ණය ඉන්නේ. හැමදාම ණය චක්‍රය ඇතුළේ ඉන්නේ. රුපියල් 10000ක ණයක් දෙනවා 5000ක් ගෙවනකොට තව 5000ක් දෙනවා. ඒතර හැමදාම 10000කට පොලී ගෙව ගෙව පොලී ගෙව ගෙව පොලී ගෙව ගෙව ඉන්න මිනිස්සු. ඔයගොල්ලෝ දැකලා ඇති සමහරලාට සමහර කර්මාන්ත සමහර කාලවල හොඳට ක්‍රියාත්මක වෙනවා. තේ කර්මාන්ත කරුව හොඳට ඉන්නවා. කුරුඳු කර්මාන්ත කරුව හොඳට මිල මිල හොඳ වෙච්ච ගමන් හොඳ ආදායම් ලැබෙනවා. මොකද කරන්නේ? ණය දෙනවා. දීලා ඒ අයව ණයවල මිරිකවල් තද කරලා තියාගෙන ඉන්නවා. තරහා ගන්න බැරි ණයක් තියලා තියෙනවා. මේක නිසා ලංකාවෙත් විශේෂයෙන් නැගෙනහිර පළාතේ 2014 13 14 වගේ කාල සීමාවල නැත්නම් 2015 ඒ වගේ කාලේ අධික ණය බර දරා ගන්නට බැරුව ණයකරුවන් සියදිවි හානි කර ගන්න තැනට ගියා. විශේෂයෙන් ගොවියන්. මේක ඉන්දියාවේ ඉතාම සුලභ තත්ත්වයක්. ඉන්දියාවේ ගොවීන් තමන්ගේ ණය ගෙවා ගන්න බැරි වුණාම එකට ගන්න හොඳම පිළිතුරු විදිහට දකින්නේ සියදිවි හානි කර ගැනීම. කාට හරි දරුවෙකුට ඒ ගැන නිකන් පොඩ්ඩක් වැඩිපුර ඉගෙන ගන්න අවශ්‍ය ද කියන වැඩිපුර මේකේ යථාර්ථය දකින්න ඕන නම් ඉන්දියාවේ චිත්‍රපටයක් තියෙනවා පීප්ලි ලයිව් කියලා. පීප්ලි කියලා මනකල්පිත ගම්මානයක සිදුවෙච්ච සිදුවීමක් ගැන ඔය මම චැට් බොක්ස් එකේ ටයිප් කරපු එක. මේක
ඔන්ලයින් වන්දකලා තියෙනවා තියෙනවා කාට හරි ඕන නම් ඔන්න බලන්න පුළුවන් ඒ සියදිවි හානි කර ගැනීමක් වටා පිටිච්ච ඉතාම ලස්සන සිනමා නිර්මාණයක් පීප්ලි කියන ගමේ ගොවි පවුලක් වටා නිර්ච කතාවක් තමයි ඒකෙදි මොනවද මේ සීදිවි හානි කර ගන්න තත්ත්වයන් වලට මිනිස්සු ඉළමෙන්නේ ඇයි කියන එක ඒකේ සාකච්ඡා කරලා තියෙනවා ඔන්න කාට හරි ඒ වගේ බලන්න අවශ්‍ය නම් මම ඒවත් ඔන්න ෂෙයා කරනවා ලංකාවේ තත්ත්වය කොහොමද තමයි ලංකාවේ අධික ණය බරකට තල්ලු කරලා මිනිසුන් පුළුවන් තරම් ණයවල තියාගන්න හදනවා මොකද ඒ අය එතකොට කන්ට්‍රෝල් කරන්න පාලනය කර ගන්න පුළුවන් ඒක අතිශය සදාචාර විරෝධී ක්‍රමවේදයක් ඊළඟට ශුද්‍ර මූල්‍ය ආයතන අතර ආරම්භ වී ඇති අනවශ්‍ය තරගකාරී බව නිසා මූලික අරමුණු වලින් බැහැරව තරඟය ජයග්‍රහණය කරන්නට වෙහෙසීම තවත් සදාචාරාත්මක නොවන භාවිතාවකි මොකද කියන්නේ අනෙක් තරගකරුවන් අභිභවා යාමේ අරමුණින් ණය නිලද හරින්ට වැඩියෙන් ණය ලබා දුන් විට ප්‍රසාද දීමනා ලබා දීම නිසා මූලික අරමුණු වරින් වර බැහැර කරන්න බැහැරව මූලික අරමුණු වලින් බැහැරව කරන්නන් මාලේ ණය ලබා දීමට වෙහෙසීම ඉන්දියාවේ දකින්න තියෙනවා මේ නිසා ලාභ ලැබමින් ණය කරගත හැකි අංශ කිහිපයක කණයකරුවන්ට පමණක් ණය ලබා දෙමින් අත්‍යවශ්‍ය අංශ උතන තියෙන පුතේ අමතක වෙන්න ඕන අමතක වීම කැපී පෙනෙන මොකක්ද දන්නවද කරන්නේ ඔගොල්ලෝගේ යාළුවෝ ඉන්නෝ නම් සමහර මූල්‍ය ආයතන වල කතා කරලා අහන්න ඒගොල්ලන්ට කමිෂන් එකක් එවනවා ණය දුන්නා මම දන්නේ බැංකුවල තියනවද කියලා මම අහලා නැහැ බැංකුවල නම් තියනවා කියලා වැඩියෙන් ණය ගෙනාවොත් වැඩියෙන් කමිෂන් එකක් එවනවා වැඩියෙන් ප්‍රසාදයක් ගෙවනවා ප්‍රසාද දීම නාව කියලා මොකද්ද මේ කරන්නේ කොහොම හරි ණය දෙන්න තරගයේ ඉස්සරහා මම උදාහරණයක් කියන්න මට මම අත්දකපු එකක් මම වැඩ කරන බැංකුවේ එක්තරා විනය ක්‍රියාමාර්ගයකට යටත් වෙලා එක සේවකයෙක්ව සේවයෙන් ඉවත් කරනවා. ඔබ සේවයෙන් ඉවත් කරන්නේ විනය ප්‍රශ්නයක් නිසා බැංකුව ඇතුලේ මූල්‍ය අපහරණයක් සිද්ධ කරලා ඒක සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා වරදකරු බවට ඔප්පු වුණාම ඔහු සේවයෙන් අයින් කරනවා. ඊට පස්සේ පසුව ටික කාලයකට පස්සෙ මට මොකෝ හම්බ වෙනවා. මම ඔහුගෙන් අහනවා කොහොමද මොකට කරන්නේ? අහවල් ෆිනෑන්ස් කම්පැනි එකේ තමයි දැන් වැඩ කරන්නේ. බැංකුවට වඩා නියමයි ඉතාම හොඳයි බැංකුවන වගේ නෙමෙයි අපිට හොඳට ගෙවනවා අපි හොඳට වැඩ කරනවා අපි අපේම වැඩ ගන්නවා කියලා දැන් බැංකුවට චෝදනා කරමින් ඔහු ඔහුගේ දැන් රැකියාව ගැන අගය කරනවා මම ආයෙ මොනවද කරන්නේ අපි ණය දෙනවා මොකද්ද ණය දෙන්නේ කුඩා කර්මාන්ත ණය කුඩා ණය කාටද දෙන්නේ විවිධ ලංකාවේ විශේෂයෙන් දකුණු පළාත ආශ්‍රිතව විවිධ කුඩා ගොවීන්ට ආදී ණය දෙනවා මොනවා හොඳයි මොකද ඒක උඩ වෙන්නේ අපිට තියෙන්නේ ණය දෙන්න මම දවසකට කොහොමත් මාසෙකට ලෝන් 6-700ක් කොහොම හරි දෙනවා. මම කාටද ඔච්චර ණය දෙන්න තියෙන්නේ? අපි දෙනවා ගමේ හැමෝටම දෙනවා. කවුද ගමේ හැමෝටම දෙන්නේ? ඒගොල්ලන්ගේ තරඟේ කොහොමද කරන්නේ? ගමේ කුදුමහත් කටයුතු වලදී වෙහෙසෙන එක පුද්ගලෙක් හොයාගන්න. සමහරවිට ඒ වු ගමේ ටිකක් ප්‍රචලිත පුද්ගලෙක් හොයාගෙන ඔහුට කියනවා ගමේ ඉන්න මිනිස්සු ටික රැස් කරලා එයාට කියන්න මෙහෙම ලෝන් දෙනවා කියලා එක්කන් ඉන්න. එයාවහම මොන හරි කොල කැල ටිකක් අස්සම් කරලා රුපියල් 15,000 20,000 ණය නිකුත් කරනවා. ඒ නිකුත් කරාම වෙන්නේ නිකුත් කරපු ණය ගෙවන නොගෙවන එක කෙසේ වෙතත් ඒ අදාළ මූල්‍ය ආයතනය කරන්නේ හැම ණයකටම ණයක ගත්ත මුදලින් 1%ක් නැත්නම් 0.5ක් විතර කමිෂන් එකක් විදිහට දෙනවා ණය හඳුන්ලා දීපු නිලධාරියට. ඒතකොට ඒ අයගේ ආදායම වැඩි වෙන්න වැඩි වෙයි. වැඩි වෙන්නේ පුළුවන් තරම් ණය දෙනවා. ඔහු කියනවා අපෙන් ඉල්ලගෙන ආවත් රුපියල් 10,000ක් අපි කොහොම හරි 15,000ක් දෙනවා. අපි ණය ගෙවල ඉවර කරන්න දෙන්නෙත් නැහැ. ඔය කොහොමද කොහොමද ණය ගෙවල ඉවර කරන්නේ නැතුව ඉන්නේ නෑ නෑ ණයෙන් කොටසක් ගෙවල ඉවරනකොට අපි ආයෙ කතා කරලා කියනවා ඔයා හොඳට ණය ගෙවාගෙන යනවා ගෙවුප් කෑල්ල අපහු දෙන්නද මිනිස්සු කැමැත්තෙන් ගන්නවා මිනිස්සු කැමැත්තෙන් ගන්නවා ඒ දෙන්න දෙන්න තව තව මෙයාට කමිෂන් ලැබෙනවා කොමිෂන් කමිසමක් මේ කොමිස් මුදලක් ලැබෙනවා මේක නිසා තරගයේ ඉස්සරහා ණය වලටම තල්ලු කරනවා මිසක් ආයතනයේ තරඟ කරනවා මිසක නෑ ඇත්තටම මූල්‍ය අවශ්‍යතාවය මොකක්ද කියන එක ඔයා බලන්නේ මෙතෙන්දී ණය ලබා ගන්න අයගේ වරදකුත් තියෙනවා. ඒ අය තමන්ගේ අවශ්‍යතාවය වටහා ගන්නෑ. අන්න එතෙන්ට අපි පස්සේ එනවා. ශුද්‍ර මූල්‍ය ක්‍රමයේදී අතිශයින් වැදගත් ශුද්‍ර මූල්‍ය ලබන කෙනා එහින් බව ඒකින් වාස් ඒකින් සේවාව ලබන පුද්ගලයාගේ හැකියාව දැනුම ආකල්ප වර්ධනය කිරීමත් ශුද්‍ර මූල්‍යයක වැදගත් අංශයක්. බොහෝ විට සුදුරු මූල්‍ය කරන්නේ අර පුතෙක්
අහපු ප්‍රශ්නේ ඇයි ලංකාවේ සමහර දිස්ත්‍රික්ක මේ තරම් පල්ලැහැ පට්ටමක තියෙන්නේ? ඒ මිනිස්සුගේ ආකල්ප දැනුම වර්ධනය කළා නැතුව ණය පැත්තට විතරයි තල්ලු කළා තියෙන්නේ. ඒ නිසා ඒ අය හැමදාම පිටිපස්සෙන් ඉන්නේ. ණයවලම හිර වෙනවා. ඒක උඩට ශුද්‍ර මූල්‍ය කරන මේ මූල්‍ය ආයතන විවිධ සංවිධාන තමන්ගේ තරගය ඉස්සරහ අරයට වඩා මම නැදිනවා මෙයාට වඩා මම නැදිනවා කියලා තරගයකට ආවොත් මිනිස්සු ඉතාම බරපතල විදියට ආසරණ වෙනවා. හරිද? මම දැන් ඔන්න ඔය කරුණකෝ මේක පුතේ විභාගයේ ප්‍රශ්නයකින්මයි මම ගත්තේ. මේක විභාග ප්‍රශ්නයකින් ගත්ත කරුණු විභාග ප්‍රශ්නයක් කෙලිම ඉලක්ක කරලා හදපු ප්‍රශ්නේ ටියුට් එකක්. ඒ නිසා ඔය කරුණු ටික ප්‍රධාන මාතෘකාට ගොළු තියාගන්න. උදාහරණ මම වැඩි වැඩියෙන් කියන්නේ ඔයගලන්ට කාරණාව හොඳට ඔළුවට ධාරණය වෙන්න. දැන් විභාගේ ලං වෙනකොට ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ ටියුට් එක අරන් කියවලා ප්‍රධාන මාතෘකා ටික මතක තියාගන්න ඕන. උදාහරණයක් එතකොට ඔළුවට එනවා මතකයි ආ රයිට් මෙන්න මෙහෙම කතාවක් කිව්වා. විභාගයේදී උත්තර ලියනකොට සදාචාරාත්මක නොවන නැත්තම් ප්‍රශ්නකාරී භාවිතාවන් මොනවද කියලා ඇහුවොත් 1 2 3 4 5යි ඒ පහක් ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. සාමාන්‍යයෙන් මේ විභාගයේදී දැඩි විස්තර කිරීම අපේක්ෂා කරන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ ඔයගලන්ට නිසිත කාරණාව ලිවීම තමයි. හරි. දැන් මෙතේ කියමු ටික පැහැදිලිද? මේ කියන උදාහරණ ඔයගලන්ටත් මෙහෙම ඒවා ආරංචි වෙලා තියෙනවා ඇති කියලා මම හිතනවා. එහෙනම් පැහැදිලිද? මේ කියන ඒවා තේරෙනවද? අද පොඩ්ඩක් අද අපි පොඩ්ඩක් මේ සෑහෙන විශේෂ කරුණු ටිකක් පාවිච්චි කරනවා. ඒක මොකද දැන් අපි සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න එපායි. ඒ නිසා. පැහැදිලිද? කෝ අපේ දරුවෝ ටික 20ක් විතර ඉන්නවා තාමත් කෝ. හොඳයි හොඳයි, thank you. අපි ඉස්සරහට යන්. එතකොට ඊළඟට කියනවා තරගය හා ලාභ ලැබීමේ අපේක්ෂාව මූලික කොට ගැනීම නිසා ශුද්‍ර මූල්‍ය ආයතනවල අභ්‍යන්තර පරිපාලනයේ දුර්වල වීමත් පරිපාලනයේ ක්‍රමවත් නොවි නීතිය අභිභවායමත් ලෝ බොහෝ රටවල තියෙනවා. තරගයේ ඉස්සරහා අර පුතා කිව්වේ නියාමන ක්‍රියාවලිය අදාළ නැහැ. නීතිය පරිපාලනය ඔක්කොම අතවල දාලා කියනවා මෙසේ දුර්වල පරිපාලනය නිසා ශුද්‍ර මූල්‍ය ආයතන තුළ වංචා සහ සොරකම් බහුලව වාර්තා වන බව ඉන්දියාවෙන් තේරෙනවලු. මේක ලංකාවටත් ආය විශේෂත්වයක් නෑ, මේක ඇත්ත තමයි. බොහෝ ආයතනවල ඇතුලේ පරිපාලනයක් නෑ, තරගය තමයි වැදගත්. ශුද්‍ර මූල්‍ය ආයතනවල ඉන්නෙම මෝටර් බයිසිකලයක නැගලා මිනිස්සු හොය හොය යන නැත්තම් ගම් වලට ගිහිල්ලා මිනිසුන්ව රැස් කරලා සමිති සමාගම් වලට ගිහිල්ලා ණය දෙනවා කියන තරගයේ ඉන්න. ඒ අයට එයාගේ ආයතන ඇතුලේ බැංකුවගේ සුපරීක්ෂණයක් තවමත් සිද්ධ වෙන්නේ. තවමත් සිද්ධ වෙන්නේ. අනිත් එක තමයි ශුද්‍ර මූල්‍ය පනතෙන් සියලුම ශුද්‍ර මූල්‍ය ආයතන ලියාපදිංචි විය යුතුයි කියලා අනිවාර්ය කළා නැහැ. අනිවාර්ය කළා නැහැ. ලංකාවේ බැංකු තියෙන්න බෑ. ත්‍යාපන් බලපත්‍රයක් නැතුව ලංකාවේ මූල්‍ය ආයතන තියෙනවා බලපත්‍රයක් නැතුව. එහෙම වුණොත් ඒ වගේ පරිපාලන දුර්වල වීම නවත්තන්න බෑ. දැන් බැංකුවක් ගන්න. ප්‍රධාන බැංකු 24ක් තියෙනවා, වාණිජ බැංකු, විශේෂිත බැංකු 7ක් තියෙනවා. මේ කිසිම එකක අපිට ඕන ඕන විදිහට සෙල්ලම් දාන්න බෑ, නැත්නම් දඟලන්න බෑ. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉතාම දැඩි සුපරීක්ෂණයක් කරනවා. මූල්‍ය ආයතන ත්‍යාපදිංචි වෙච්ච ආයතනත් එහෙම බලනවා. විද්‍යාපදිකේ නෝ ආයතන ක්‍රියාත්මක වෙන ආකාරය ගැන කවුරුත් හොයන්නේ. ඒ වගේ පරිපාලනය ඇතුලේ කොහොමද වෙන්නේ, කවුද කරන්නේ, මේ කිසි දෙයක් හොයලා බලන්නේ. ඒ නිසා තරගයේ ඉස්සරහා ලාභ හොයනවා නැත්තම් කොහොම හරි කීයක් හරි හොයා ගන්නවා කියන අරමුණින් තමයි මේ ආයතන ක්‍රියාත්මක වෙන්නේ. ඒක ඉතාමත්ම සදාචාරාත්මක විරෝධී ක්‍රමයක්. ඊළඟට ප්‍රමුඛ ආයතනවල කලමනාකාරීත්වයට පත්වන අය ඒ සඳහා නිසි දැනුම, අවබෝධය සහ අධ්‍යක්ීම් නොමැතිකම නිසා මූලික අරමුණු ළඟා කර ගැනීම බෙහෙවින් අපහසු වෙලා තියෙනවා. මොකද ඒවට පත්වන අය අපේ බැංකුවල වගේ නිශ්චිත ක්‍රමවේදයක් නැහැ. මම දැක්ක සූත්‍ර මූල්‍ය පනතේ නිසි යම්කිසි ප්‍රතිපාදන ප්‍රමාණයක් කළා තියෙනවා. නමුත් ඒ ලියාපදිංචි උනොත් විතරයි. එහෙම නැත්තම් කවුද පත් වෙන්නේ කියලා හොයන්න බෑ. ආයතනවල කලමනාකාරීත්වය ලැබෙන්නේ හිතවත්කම් නෑදෑකම් වැනි දේ මත නම් ඉන් ආයතනයේ හා නායකරුවන්ගේ සුභසිද්ධියට කටයුතු නොවීම පුදුමයට කරුණක් නෙවෙයි. බොහෝ ආයතනවල ඉන්නේ පවුලයයි. මේ මෑතකදී කිසියම් සුත්‍ර මූල්‍ය ආයතනයක් කිසියම් නමකින් ඉදිරිපත් වෙලා මං සේවය කරන බැංකුවෙන් සුත්‍ර මූල්‍ය ආයතනය විසින් ණයක් ඉල්ලුවා තමන්ගේ සුත්‍ර මූල්‍ය ව්‍යාපාරය කරගෙන යන්න. ඊට පස්සේ මේ පුද්ගලයා පිළිබඳව අපි විධිමත් අධ්‍යයනයක් කරලා බලනකොට මේ පුද්ගලයා ඊට කලින්
ප්‍රධාන පෙළේ බැංකුවක සේවය කළා යම් කිසි ගැටලුවක් නිසා ඒ බැංකුවෙන් සේවයෙන් ඉවත් කරලා ඊට පස්සේ සුදුරු මූල්‍ය ආයතනයක් පටන් අරගෙන ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ ආයතනයේ සම්පූර්ණයෙන් ඉන්නේ වළමනාකාරීත්ව විදිහට පෙනී ඉන්නේ එයාගේ පවුලේ. එතකොට එයාගේ කිසිදු අපේක්ෂාවක් නැහැ සුදුරු මූල්‍යකරණය නිරත වෙන්නේ. එයාගේ අපේක්ෂාව තියෙන්නේ ව්‍යාපාරයක් කිරීම. එතකොට ඒකෙන් සුත්‍ර මූල් කද කර්මාන්ත කරුවට සුභ සාධනයක් සිද්ධ වෙන්නේ. සුත්‍ර මූල්‍යකරණයේ ඇත්ත දේවල් ටික වෙන්නේ මිනිස්සු සංවර්ධනය කරන එක නෙවෙයි අදහස. එතකොට කලමනාකාරීත්වය ස්වාධීන නොවීම නිසා දීර්ඝ කාලීන අරමුණු කෙරෙහි දක්වන කැපීම අඩුයි. කලමනාකාරීත්වයක් නැහැ. ඒකළු ස්වාධීන නැහැ. එතකොට ඒගොල්ලන්ට දීර්ඝ කාලීන අරමුණු නැහැ. අද මොන හරි කරලා අද සල්ලි හොයන එක තමයි තියෙන්නේ. ඊළඟට කියනවා හිතවත්කම් මත කටහිරදි ක්‍රමවේදයක් ස්ථාපනය වෙන්නේ නැහැ. කලින් කරන පත්තන අයගේ අරමුණු එකිනෙකට පරස්පර වූ විට ආයතනයේ හෝ එහි අරමුණු පසෙකලා තම පටු අරමුණු මුදුන් පමුණුව ගැනීම අපේක්ෂා කරන බව සෑම රටකම තියෙනවා. බැංකුවක ප්ලෑන් එකක් තියෙනවා. බැංකුවකට සැලැස්මක් තියෙනවා. ඒවා කවුද පත් වෙන්නේ කියන එක මත වෙනස් වෙන්නේ නැහැ. බැංකුව නිශ්චිතව කරගෙන යන ක්‍රමවේදයක් තියෙනවා. ඒවට පත් වෙන අයට නිසි සුදුසුකම් තියෙනවා. නිසි ක්‍රමවේදයක් ඇතුළේ ඉන්නවා. අද්දකින් තියෙන්නට ඕන. එහෙම තත්ත්වයක් තිබුණාට මේ ආයතන වලට පත් වෙන්නේ එහෙම අද්දකින් තියන අයවත් එහෙම සුදුසුකම් තියන අයවත් එහෙම අරමුණු තියන අය නෙවෙයි. ඒ අය පත්ලා ඉන්න කාලේ තම මොන හරි කරගන්නවා කියන අදහසින් තමයි ඉන්නේ. ඒක ආයතනය දුර්වල වෙනවා විතරක් නෙවෙයි ඒකෙන් ප්‍රතිලාභ ලබන මිනිසුන්ටත් බරපතල හානියක් සිද්ධ කරනවා. බරපතල හානියක් සිද්ධ කරනවා. ඒක ලංකාවේ මොනවට දකින්න තියෙනවා ඕගොල්ලෝ ප්‍රාදේශීය දැකලා තියෙනවා නේද සුත්‍ර මූල්‍ය ආයතන හොඳට හොයලා බලන්න කවුද ඇත්තම ආයතනේ පවත්වාගෙන යන අය කියලා. හරි. ඊළඟට ජාත්‍යන්තර මට්ටමින් ලැබෙන පිළිගැනීම් හෝ වෙනත් වාසි අරමුණින් සුත්‍ර මූල්‍ය කරණයට යොමු ආයතන ලංකාවේ තියෙනවා. ගොඩාක් සුත්‍ර මූල්‍ය කරන ආයතන කරන්නේ පිටරටවල් වලට පෙන්නලා මොනවා මොනවා හරි වාසි ලබා ගන්නවා. අපි සුත්‍ර මූල්‍යකරණය කරනවා දුප්පත් අයට උදව් කරනවා කියලා විවිධ දේවල් ගන්න ඉන්නවා. මම දැකලා තියෙනවා අනන්ත ප්‍රමාණ ආයතන විදිහට කටයුතු කරනවා. ඒවායේ හිමිකරුවන්ගේ අපේක්ෂාව දුගී බවවම කිරීම නොවේ තම පුද්ගලික අරමුණු සාක්ෂාත් කර ගැනීමයි. බොහෝ ආයතනවල ඔයගොල්ලෝ බැලුවොත් කිව්ලා කොහේ හරි ජාත්‍යන්තර ආයතනයක් එක්ක සම්බන්ධ වෙනවා, ජාත්‍යන්තර රාජ්‍ය නෝන සංවිධානත් එක්ක සම්බන්ධ වෙලා මුදල් ගින්න ගන්නවා, ඊට පස්සේ විවිධ පහසු වාසි පහසුකම් ලබා ගන්නවා. ඒවා උඩ ආයතනය පවත්වාගෙන යනවට වඩා නැත්නම් ඒකේ අරමුණු වලට වඩා තමන්ගේ අරමුණු තමයි වැඩ කරන්නේ. ඊට පස්සේ නිසි සුපරීක්ෂණයකින් තොරව පවත්වාගෙන යාම නිසා ණයකරුවන්ගේ රහස්‍යභාවය වැනි මූලික බැංකු කරන න්‍යායන් හා ගැන සුදුරු මූල්‍ය ආයතන තැකීමක් කරන්නේ. කිසිම සුදුරු මූල්‍ය ආයතනයක රහස්‍යභාවය ආරක්ෂා වෙන්නේ නැහැ. උගල බලවොත් ওই සුදුරු මූල්‍ය ආයතන වල නැත්නම් විධිමත් නැති ආයතන වල වැඩ කරන අය එක තැනකින් තව තැනකට යනකොට අර කලින් හිටපු ආයතනයේ තොරතුරු ටික ඔක්කොම අරන් යනවා. අපි බැංකුවක එහෙම වෙන්නේ නැහැ. එහෙම කරන්නත් බෑ. එතකොට රහසිභාවය වගේ දේවල් සිද්ධ වෙ කොහෙවත්ම නැහැ. වැඩිදුර කරුවගෙන කිසිම ඒ වගේ මූලික න්‍යායන් මිනිසුන්ට තියන්න බෑ. තියාගන්න. එතකොට ඒකෙන් විශාල අසාධාරණයක් වෙනවා සුදුරු මූල්‍ය සේවා ලබා ගන්නට. ඊළඟට සමාජ ව්‍යුහයන් තුළ පවත්වාගෙන ගිය සදාචාරාත්මක වැදගත් පිළිවෙත් ආ සම්මුති සුදුරු මූල්‍ය ව්‍යාපාරය හරහා බිඳ වැටෙනවා. පවත්වාගෙන යන ආහාරයට රැක ගැනීමට අනුබලයක් ණය දීම හරහා වෙන්නේ. සමහර කර්මාන්ත තියෙනවා. ඒවා පාරම්පරිකව පවත්වාගෙන යන ක්‍රමවේදයක් තියෙනවා. සමහර කර්මාන්ත තියෙනවා අපි ණය ගන්නෙ නෑ. එහෙම නැත්නම් අපි බොහොම සදා මේ විදිහට මොනවාද සාම්ප්‍රදායික විදිහට ජීවත් වෙන්නේ. මේ සුදුරු මූල්‍ය කර්මාන්ත ගිහිල්ලා ඒවා තුනට රිංගපුවාම ඒ සමාජයේ තියෙන ඒ මොනවාද බැලන්ස් එක නැත්නම් ඒ සමාජයේ මෙතෙක් තිබිච්ච සමතුලිත භාවයට හානි වෙනවා. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. අපි උදාහරණයකට හිතන්න ණය ගන්න ගෙවා ගන්න බැරි වෙච්ච ගොවියෙක් සීදිවි හානි කරගත්ත කිව්වොත් ඒකෙන් වෙන සමාජ බලපෑම පවුලකට වෙන බලපෑම ඒ සමාජයට මතුවෙන මරපතල හානිය වෙන හානිය මේවා කිසි දෙයක් මේ ආයතන වල හොයලා බලන්නේ. මේවා තමයි ප්‍රධාන විල පේන්න තියෙන අවභාවිතාවන්. මේ අවභාවිතාවන් නැති කරන්න තමයි එහෙනම් නියාමන ප්‍රණාලියක් ආයතනය රෙජිස්ටර් කරනවා ව්‍යාපදිංචි කරලා ව්‍යාපදිංචි සාධකයක් නිකුත් කරා කියන එකෙන්වත් ඒ සම්බන්ධයෙන් බලාගන්න නිලධාරීන්පත් වුණා කියන එකෙන්වත් සුත්‍ර මූල්‍ය කර්මාන්තයේ මේ සිද්ධ වෙන අවභාවිතාවන් නැති වෙන්නේ නැහැ.
එතකොට ශුද්‍රමූල්‍ය පනත ගෙනෙන එක මේ 2016 තමයි පනත ඉන්නේ. 2016ට කලින් මොකුත් තිබුණේ නැහැ ලංකාවේ. නමුත් දැන් 2016 අවුරුද්දේ පනතක් ඇත්තම අගේ කළ යුතුයි ශ්‍රී ලංකා මහ බැංකුව එහෙම පනතක් දැන් ගෙනල්ලා තියෙනවා. දැන් ඒ නියාමන ක්‍රියාවලිය ඉදිරියට තියනවට වඩා ශක්තිමත් කරන්න ඕනේ. නැත්තම් අපි බැංකුවල ඉන්නකොට අපිට ඔබ තේරෙන්නේ නැහැ. මොකද බැංකුවල වැඩ කරන දරුවෝ ඉන්නවා නම්, විධිමත් මූල්‍ය ආයතන වැඩ කරන දරුවෝ ඉන්නවා නම් ඕගොල්ලන්ට හිතනවා මෙහෙම වෙන්න බෑනේ. අයි අපේ එහෙම වෙන්නේ නැහැ නේ කියලා. නමුත් මේ ආයතන වල එහෙම තමයි කටයුතු සිද්ධ වෙන්නේ. මේ ආයතන වල එහෙම තමයි කටයුතු සිද්ධ වෙන්නේ. ඒ නිසා සදාචාරාත්මක නොවන භාවිතාවන් කියලා යම් ප්‍රමාණයක් තියෙනවා. මේ ටිකේ මේ මූලික මාතෘකා ටික මතක තියාගන්න. හරි. මේක හොඳට මතක තියාගන්න. මොකද විභාගයේදී ඕගොල්ලන්ට මේ ටික අවශ්‍ය වෙන්න පුළුවන්. එක අපේක්ෂා කරගෙන තමයි මම මේ ටික නිස්පාර මේ විදිහට ලයිස්තු ගත කරේ. මොකද ඔයගොල්ලන්ට කරුණු 8ක් විතර දුන්නාම 5ක් විතර මතක තිබ්බොත් ඔයගොල්ලන්ට හරි ලේසි විභාගයේදී කරුණු ලියන්න. හරි. මේ අර දැනුමත් එක තමයි පුතේ අපි අර එහා පැත්තේ ටියුට් එකේ අපි මේ ප්‍රසන්ටේෂන් එකේ මෙන්න මේ නියාමන විධිමත් නියාමන හා සුපරීක්ෂණ ක්‍රියාවලිය කියන එකට එළඹෙන්නට ඕන. ඒකයි ඒක කිව්වේ. අගතිගාමි හා සදාචාරාත්මක නොවන භාවිතාවන් නිසා ශුද්‍ර මූල්‍ය අත්‍යවශ්‍ය වන ජනතාව කොටස් නිරන්තරයෙන් රැවටීමට සහ අවදානමට ලක්වන බැවින් ශක්තිමත් නියාමන ක්‍රියාවලියක අවශ්‍යතාවය මහ බැංකුව අවධාරණය කරනවා. මිනිසුන් රැවටෙනවා, අවදානමටත් ලක් වෙනවා. මොනවද කරන්න කියලා අපි එහා පැත්තේ කතා කරා ඉතින්. ඒ හින්දා මේ උදෙසා දශකයකට අධික කාලයක් විවිධ උත්සාහයන් ගැනීමෙන් පසු 2016 ජූලි මාස 15 වනදා සිට නව නීති පද්ධතියක් ශුද්‍ර මූල්‍ය ක්ෂේත්‍ර නියාමනය සඳහා සම්මත වුණා. එනම් 2016 අංක 6 දරන ශුද්‍ර මූල්‍ය පනත මයික්‍රෝ ෆයිනෑන්සිං ඇක්ට් නම්බර් 6 of 2016. මේ පනත මගින් පහත වැදගත් අවශ්‍යතාවන්ට අදාළ නීති පරිසරය නිර්මාණය කරා. මොනවාද ව්‍යාපදිංචි ශුද්‍ර මූල්‍ය ආයතන යන්න පහදලා දෙනවා. මොකක්ද ව්‍යාපදිංචි ශුද්‍ර මූල්‍ය ආයතනයක් කියලා කියන්නේ? ශුද්‍ර මූල්‍ය සැපීමේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමට ක්‍රියාවලියක් දැන් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි කළ යුත්තේ කියලා. එසේ ලියාපදිංචි වූ ආයතන නියාමනය හා සුපරීක්ෂණය සිදුවන බවද මේකින් පිළිගන්නවා. රයිට්. ශ්‍රී ලංකා මහ බැංකුව කරන වැඩේ තමයි මම මේ සඳහන් කළේ. විභාගයේදී මේ කොටසට අවධානය යොමු කළ යුතුයි. මොකද ඔයගොල්ලන්ගේ විභාගයේ ප්‍රශ්න සැකසෙන්නේ මේ නිශ්චිත ක්‍රියාවලිය අපේක්ෂා කරගෙන. පස්සේ මේ පනත ප්‍රකාරව සියලු ශුද්‍ර මූල්‍ය ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය යටතේ පාලනය වෙනවා. අපි බැංකුව වගේම එය මෙම ක්ෂේත්‍රීය උදෙසාගත ඉතා වැදගත් තීන්දුවක්. බැංකුව වගේම පරිපාලනය වෙන විදිහට හදලා තියෙනවා. රාජ්‍ය නොවන සංවර්ධන කියලා තියෙන පුතේ වැරදීමක් සංවිධානවලටද නැත්නම් එන්ජිඕස් වලටද ශුද්‍ර මූල්‍ය ව්‍යාපාරවල නිරත විය හැකි පරිදි ස්වේච්ඡා සංවිධාන ස්වේච්ඡා සමාජ සේවා සංවර්ධන කියලා එතනත් වැරදිලා වැදිලා තියෙන පුතේ සංවිධාන සංවිධාන පනත යටතේ ලියාපදිංචි හැකියාවද පනත මගින් ලබා දෙනවා. ඒ කියන්නේ දැන් ඉස්සරහට රාජ්‍ය නොවන සංවිධාන වලට ස්වේච්ඡා සංවිධාන වලටත් ඇවිල්ලා ශුද්‍ර මූල්‍ය ව්‍යාපාරය තුළ ඇට්ලිස ලියාපදිංචි වෙන්න පුළුවන්. 2006 අංක 6 දරන ශුද්‍ර මූල්‍ය පනතට අනුව ශුද්‍ර මූල්‍ය ව්‍යාපාරයක් යනු මොනවද? තැන්පතු බාර ගැනීම, ඕනෑම ආකාරයක මූල්‍ය පහසුකම් සැපීම, වෙනත් මූල්‍ය සේවා සැපීම හා ඉහත කර්තව්‍යයන් දෙකම කරන නැත්නම් ඉහත කර්තව්‍යයන් සියල්ලම කරන ආයතන විදිහට නිර්වචනය කරලා තියෙනවා. නිර්වචනය පිළිවැදගත් වෙන තැන්පත් ගන්නවා සහ මූල්‍ය සේවා සපයනවා කියන දෙක මතක තිබ්බම ඇති. මේ ටියුට් එකේ මේ අපි මේ කතා කරමු ස්ලයිඩ්ස් දෙක හොඳටම ඇති ඔයගොල්ලන්ගේ විභාගයේදී මේ අදහසක් ගන්න විභාගයට හොඳටම ඇති. හරි. ඊට අමතරව අපි දැන් ප්‍රශ්නට උත්තර ලියනකොට අපි ඔය දැන් හැම එකක්ම අතගහලා බලමු මොනවද ඔයගේ ප්‍රශ්න වලට එන්නේ කියලා. දැන් අද අපි පටන් ගත්තා ශුද්‍ර මූල්‍ය කරන්නේ අරමුණු ගැන. අද අපි ටිකක් මේ තියරි කරුණු ගොඩක් කතා කරා. මම උදාහරණ වලට පුළුවන් තරම් පිටින් උදාහරණ ගෙනලා විවිධ කරුණු කතා කරමින් පුතාලා ප්‍රශ්න ඇහුවා. ඒවත් එක්ක අපි සාකච්ඡාව ටිකක් දීර්ඝ වශයෙන් කරා. නමුත් විශේෂ කරුණු ටිකක් වැඩිපුර කතා කරාද අරමුණු කතා කරා. ශුද්‍ර මූල්‍යකරණේ ඒකෙදි කාන්තාව, දුප්පත් අය, රැකියාව ගැන කතා කරා. මේ කරුණු ටික හොඳට දාගන්න. ඊට පස්සේ ලෝක බැංකුව මොනවද කියන්නේ කියනක් කීවා, තිරසාර අරමුණු ගැන කීවා, ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය ගැන
වෙනමම දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඊට පස්සේ මේ ටියුට් එකේ එහා පැත්තේ මම වෙනම ටියුට් එකක් අරගෙන කියලා දුන්නා. සදාචාරාත්මක නොවන භාවිතාවන් මොනවද කියලා, පොදුවේ තියෙන භාවිතාවන් මොනවද කියන එක. හරි, එතකොට අධික පොලිය අනුපාත, දැඩි අයය කර ගැනීම ක්‍රමවේද, පරිපාලන ඔටොමැටිකම, තරඟය, ලාභ ලැබීම් පමණක් අපේක්ෂා කිරීම, ඊට පස්සේ පරීක්ෂණ ටිකම ආදී මේ ටික අපි සාකච්ඡා කරා. දැන් අද දවසේ අපි ඔන්න ටිකක් සබ්ජෙක්ට් එක ඇතුළට ගිහින් වැඩිපුර දේවල් කතා කරලා, ඔන්න පොඩ්ඩක් ගිය සතියේ වගේ නෙවෙයි, දැන් අද ටිකක් අපි වැඩිපුර දේවල් කතා කරලා දෙයක් ඔන්න හදාගත්තා. අපි ලබන සතියේ යනකොට ලබන සතියේ තවත් මේ සම්බන්ධයෙන් වැදගත්ම කරුණු ටිකක්, කෙලින්ම විභාගයට ඉලක්ක වෙන කරුණු ටිකක් අපි ගන්නවා. මගේ ලෙක්චර් සම්පූර්ණයෙන් යන්නේ පුතේ විභාගය ඉලක්ක කරගෙන, නිසා ඒක ගැන අවධානය යොමු ඉන්න. මම විභාග ප්‍රශ්න ටික දැන් අරන් ගිනවා. බොහෝ විට ලබන සතියෙන් පස්සේ මම දිගටම විභාග ප්‍රශ්න ගිනවා, ඒකලා විභාග ප්‍රශ්න පන්තියේදී සාකච්ඡා කරනවා. එතකොට ඔන්න ඔගොල්ලන්ට තේරෙනවා ඇයි මේ අපගේ දේවල් කතා කරමින් අපි ආවේ කියන එක. හොඳයි, මොන හරි ප්‍රශ්න තියෙනවද පුතේ? ප්‍රශ්න පත්‍ර හොයාගන්න පුළුවන් දරුවෝද? ප්‍රශ්න පත්‍ර හොයාගන්න, ප්‍රශ්න පත්‍ර එකතු කරගන්න. මොකද ඒ ටික ප්‍රශ්න පත්‍ර කොහෙන් හරි හොයාගන්න, ස්කෑන් කරපු ඒවා කොහොම හරි හොයාගෙන ළඟ තියාගන්න. මොකද විභාගයට ළඟ වෙනකොට හරි වැදගත්. කොහොමද, මොන හරි ප්‍රශ්න තියෙනවද? මොන හරි ප්‍රශ්න තියෙනවද දැන්? කොහොමද පන්ති ඉන්න දරුවෝ ටික? පන්ති දරුවෝ කවුරුන් ඉන්නවද පුතේ? ප්‍රශ්න ගන්න, ප්‍රශ්න තියෙනව? හොඳයි, තව කතා කරන්න පුතේ. අපිට විනාඩියක් දෙකක් ගන්න, විනාඩියක් ගන්න තව අරගෙන කියන්න. මොන හරි ගැටලු මතු වෙනවද විභාගය ගැන, නැත්නම් ඉස්සරහට මොනවද කරන්නේ? රයිට්, මොනවද ගන්නවද? රයිට්, හොඳයි. එහෙමනම් අපි ඔන්න දෙවනි සතියක සාකච්ඡාව අවසන් කරනවාද? ඔගොල්ලෝ ප්‍රශ්න ඇහුවා මං හරි කැමති, මං හරියට අගේ කරනවා එහෙම ප්‍රශ්න අහන එක. මොකද අහන්න අහන්න තමයි අපේ සාකච්ඡාව හොඳට සාර්වත් වෙන්නේ. එහෙම සාර්ථක වෙනකොට තමයි අනිත් දරුවෝ ඉගෙන ගන්නවා. කවුරු හරි දරුවෝ දුවලා පුතාලා නවත්තලා ප්‍රශ්න අහන්න, චැට් බොක්ස් එකේ ඕන දෙයක් ගහලා එවන්න ප්‍රශ්න අහන්න. එතකොට මෙහෙම තේරුන්නේ ඇයි මෙහෙම කියන්නේ, ඇයි මෙහෙම කාරණා කරගෙන ඇයි අවල් එක කතා කරන්නේ නැත්තේ වගේ දේවල් ඕන දෙයක් අහන්න. එතකොට අපි ඒවා හැමෝම එකඟ වෙලා ඉස්සරහට යන් එකම ඉලක්කය විභාගයට ඔබලංග සූදානම් කිරීම සහ වැඩිපුර දැනුම ලබා දීම. හරි, එහෙමනම් අද 13 වෙනිදා ඔන්න අපි සාකච්ඡාව අදටම ඉතාම සුබ සතියක්. අපි නැවත ලබන සතිය පස්වරු එකට පන්තියට නැවත සහභාගී වෙනවා. එතෙක් ඔබ සැම දෙනාටම බොහොම ස්තුතියි. සතියම ආරක්ෂා සහිතව ඉන්න. එනම් අපි පන්තිය කටයුතු මෙතකින් අවසන් කරනවා.